Sadhu, Sadhu, Sadhu. Shraddha, Damsabha Mandapaya. Damsabha Mandapaya, Hemapunu Poho Dinakama, Api Savasa, Dharmadeshanavin Passe, maybe the Sajivi again in Ada Damsabha Mandapaya, Vishesha Damsabha Mandapaya about Patinua. Ada Damsabha Mandapaya, Tora Ganulabi, Pinutun Eu Daham Gatul Nevi, Vishesha Sakachavak. එනිසා අපි දම්සභා මණ්ඩපයේට අවධානය යොමු කරමු. පින්වත් අපේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ අද ධර්මාසනයේට වැඩම කොට වදාලා මේ විශේෂ දම්සභා මණ්ඩපය ගෙනෙන මේ අභිනවයෙන් පුළුල් කරන ලද ධර්මශාලා පරිශ්‍රයට වැඩම කිරීම පිළිබඳව ඔබ වහන්සේට දෙපා වන්දනා කොට පින් දෙනවා. ස්වාමීනි දම්සභා මණ්ඩපයේට වැඩම කළාට ඔබ වහන්සේට පින් දෙනවා. ඔබ වහන්සේ පිළිගනු ලබනවා নমස්කාර පූර්වකව. ස්වාමිනිය අද දම්සභා මණ්ඩපය අපි සැකෙමින් කතා කරොත් මේ දවස්වල අපි වැඩිපුරම කතා බහ කරන කාරණයක් පිළිබඳව තමයි දම්සභා මණ්ඩපයේ විශේෂ මාතෘකාව වන්නේ මේ රටේ ඇතිවෙච්ච ස්වභාවික ව්‍යසනය විපත සුනාමි ඛේදවාචකයට පස්සේ රටේ ඇතුණු දරුණුම සිද්ධියක් හැටියට තමයි මේ වැස්සෙන් වෙච්ච හානිය පිළිබඳව වාර්තා වෙලා තිබෙන්නේ ස්වාමිනිය අපි ඒ පිළිබඳව තමයි අද කතා බහ කරන්නට සූදානම්ින් ඉන්නේ ස්වභාවික විපත පිළිබඳව මුලින්ම ස්වාමීන් වහන්සේකින් දැනගන්න කැමති ස්වාමීනි ඇයි අපිට මෙහෙම උනේ නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් අරහත් අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා සාතු 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 අපහට මේ උතුම් ධර්මය කරුණාවෙන් කියා දුන් පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු සාමින් වහන්සේට নমස්කාර වේවා සාතු 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 ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ස්වභාවික විපත් කියන දේ මේ සංසාරේ ඉපදි ඉපදි මෙරි මෙරි යන හැමෝටම කාලින් කාලෙට මුණ දෙන්න වෙන දෙයක්. එකින් අපිට සංසාරේ යනවනම් ගැලවෙන්න විදිහක් නැහැ. නුයික් විදිහට නුයික් ස්ථානයන්හිදී ස්වභාවික විපත් අප කරා එනවා. දැන් අපට වර්තමානයේ මුණ දෙන්න සිදු වුණේ ජලයෙන් වෙච්ච හානියක්. මහා ධාරානිපාත වරුසා අපි නොහිතූ මොහොතක නොහිතූ විදිහට ඇති වුණා හටගත්තා. ඒ මහා වරුසාව අහසින් කඩාපාත් වෙද්දී මේ මහ පොළවේ තියෙන ගංගාවලට ඒ ජල කඳ දරා ගන්නට බැරි වුණා. ඒ ගංගා දෙගොඩ තලා ගියා. ගම්බිම් යට වුණා. කෙත්වතු යට වුණා. මේ වගේ දේවල් කාලෙන් කාලෙට සිද්ධ වෙන දේවල්. දැන් ඔබට මතක ඇති පහුගිය දවස්වල මහා භූමිකම්පා ඇති වුණා. නීපාලේ ඇති වුණා. හයිටි කියන රටේ ඇති වුණා. ඉතින් ඒ වගේ ස්වභාවික විපත් කාලෙන් කාලෙට සිද්ධ වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. මොකද මේ සංසාරේ ගමන් කරද්දී පින්වතුනි අපිට මෙබඳු ව්‍යසනයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපේ ජීවිතවල හැම තිස්සෙම හැම විටම අනපේක්ෂිත බව රැඳිලා තියෙනවා. දැන් මේක තේරුම් ගන්න මම පුංචි දෙයක් කියන්නම් ඔබට මේ පහුගිය දවස්වල ඇතිවෙච්ච තාමත් තියෙන ගම් වතුර ව්‍යසනයේදී වෙච්ච සිද්ධියක් මේක. ඒ තමයි ගම් වතුර ටික 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 ගැලුවා ගලද්දී එක ගෙදරක් යට වුණා. ඒ ගෙදර තිබ්බ කුකුල් කූඩුවක්. මේ කුකුල් කූඩුවේ දොරට ඉබ්බ දාලා තිබ්බේ. ඉතින් ගම් වතුර ටික ටික වැඩි වුණා. ඒ ගෙදර මිනිස්සු ගෙදරින් එළියට පැන්නා. අර කුකුල් කූඩුවේ දොර අරින්න බැරි වුණා. එතකොට ටික 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 ගංජලයේ වැඩි වෙලා අර කුකුල් කූඩුවේ හිටපු කුකුල් ඔක්කොම අර වතුරට යට වෙලා ඒ කූඩුව ඇතුළෙම මැරුණා. පිනතුනි මේ සංසාරේ තිරිසනුන් වෙලා ඉපදිලා අපිට කොතරම්නම් වාර ගණන එබඳු ව්‍යසනයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ඇතිද?
දැන් අපි ගත්තොත් සංයුක්ත නිකායේ තියෙන අස්සු ආදී සූත්‍ර දේශනාවල භාග්‍යතුන් වහන්සේ පැහැදිලිවම පෙන්වලා දෙනවා මේ සසර ගමනේදී අපි ආදරෙන් හිටපු අය අපෙන් සමු අරගෙන යද්දී අපේ ඇස් වලින් ගලා ගිය කඳුළු ප්‍රමාණය මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. එළුව වෙලා විතරක්, කුකුල වෙලා විතරක්, හරක් වෙලා විතරක් බෙලි කැපුම් කද්දී ගලා ගිය ලේ ප්‍රමාණය මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. එච්චර දීර්ඝ සසරකයි අපි මේ ඉන්නේ. මේ සසරේ තව දුරටත් යන්න නම් කල්පනා කරන්නේ කියන්න තියෙන්නේ මොකද්ද? කියන්න තියෙන්නේ අර කතාවක් තියෙනව නේද? මොකද්ද මේ අර ඌව උඹට හොඳ පාඩම් මොනවා වෙනවටද? මේ සසරේ යනවාට කියලා තමයි කියන්න තියෙන්නේ. සසරේ යන තාක් ඔය වගේ දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙනවාමයි. අපිට අපේ කල්යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු 16කට වැඩි කාලයක් ධර්මය කියලා දෙනවා, ශ්‍රද්ධාව ඇති කරවනවා. ඒ නිසා මං හිතන්නේ වැඩසටහන් වලට සහභාගී වෙන අයට, බණ අහන අයට, ශ්‍රද්ධා රූපවාහිනිය බලන අයට පුළුවන් ඒකාන්තයෙන්ම මේ විපත සැපතක් බවට පත් කරන්න පුළුවන්. විපත සැපතක් බවට පත් කරන්න නොයෙකුත් ක්‍රම ක්‍රියාමාර්ග තිබෙනවා. අපි මේ ඇයට දැන් සැප සම්පත් සලසන්නට ඉදිරිපත් වෙන්න ඕනි වෙලාව. අපි අර උදේ සඳහන් කළ දුරකතනංකත් මේ වෙලාවේ නැවත කියනවා, ලියාගන්න රූපහිනි බලන අය මේ වෙලාවේ ලියාගන්නවා නම් හොඳයි. ඒ වගේම ධර්මශාලා පරිශ්‍රයේ ඉන්න ලියාගන්න බැරුණු අය ලියාගන්න. මේ අංක තුනෙන් එක අංකයක් හරි මතක තියාගෙන අනිවාර්යෙන් කතා කරන්න. 077යි 567යි 26යි 85 077යි 03යි 56යි 903 077යි 65යි 99යි 228 ඔය දුරකථන අංකවලට සම්බන්ධීකරණය වෙලා කතා කරලා මේ වෙලාව විපතටපත් වූවන්ට සහන සලසන්න අපිට පුළුවන්කම තිබෙනවා. ස්වාමීනි, මේ අපේ දම් සභා මණ්ඩපේ දැන් මේ අපි කතා කරන්නේ මේ ඇතුණු ගංවතුරු තත්ත්වය සහ නායයන් පිළිබඳව නිසා මෙන්න මෙහෙමත් අහන්න හිතුණා. දැන් මේ පිළිබඳව විවිධ කතා සමාජයේ ඇති වෙනවා. දැන් මට මතකයි කෙනෙක්ගේ අදහසක් ආව මේ කැලණි ගඟ උතුරපු නිසා මේ නාග පිරිස කෝප වෙලාවක්ද, නැත්නම් මේක දේව කෝපයක්වත්ද, එහෙම නැත්නම් කිසියම් මේ කර්මානුරූපී බලපෑමක්වත්ද, විවිධ අදහස් ඉදිරිපත් වෙනවා. ස්වාමීනි, අපි මේ සිදුවීම ධර්මානුකූලව දකින විදිය මම හිතන්නේ වැදගත් වෙයි. ඔව්, දැන් එතනදී මෙහෙමයි. මේ සමහර ස්වභාවික විපත් පොළොව වාසී දෙවිවරුන්ගේ කෝප වීම නිසාත් සිද්ධ වෙන අවස්ථා තියෙනවා. සමහර ස්වභාවික විපත් ඒ නොපෙනෙන ලෝකයේ ඇතිවන කැළඹීම් නිසා වෙන අවස්ථා තියෙනවා. සමහර ස්වභාවික විපත් ස්වභාවිකවම හට ගන්න අවස්ථාත් තියෙනවා. දැන් භූමිකම්පා වගේ දේවල්, ඒ වගේම මේ වර්ෂාව වගේ දේවල් ස්වභාවික සංසිද්ධි නිසාත් හට ගන්න අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල මේ හැම කරුණක්ම පෙන්වලා දීලා තියෙනවා. දැන් අපි ගත්තොත් ජාතක පාළී විස්තර වෙනවා. ඔය දෙවිවරුන්ගේ එක්තරා අවස්ථාවක පොළොව වාසී දෙවිවරුන්ගේ ඇතිවෙච්ච කැළඹිලිකාරී ස්වභාවයක් නිසා සුනාමියක් ඇතිවෙච්ච අවස්ථාවක් ගැන. එතකොට ඒ මහමුහුද ගොඩගලන සුනාමියක් එන්න ඒක හේතු වුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ ස්වභාවික සංසිද්ධි මත නොඑක් අවස්ථාවලදී ස්වභාවික විපත් හටගන්නවා. ඒ විතරක් නෙවෙයි, තවත් සමහර අවස්ථා තියෙනවා ඔය ඉරිදිමත් අයගේ ශාපයන් වැදීම නිසාත් සමහර අවස්ථාවලදී මේ බඳු විපත් ඇති වෙන අවස්ථා තියෙනවා. දැන් අපි දන්නවා හිමාලයේ පර්වතය වගේ ප්‍රදේශ ඇසුරු කරගෙන බවුන් වඩන උදවිය ඉන්නවා. ඒ අය හිත හොඳට වඩනවා සමතයක් තුළ. එතකොට සමහර අවස්ථාවලදී මේ බඳු ඍෂිවරුන්ගේ ශාප නිසා ප්‍රදේශ පාළු වෙච්ච අවස්ථා ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, දැන් සමහර අවස්ථා තියෙනවා පින්නතුනි, බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල පෙන්වලා දෙනවා මේ මිනිසුන්ගේ ගුණධර්ම පිරිහීම නිසා ඇති වෙන ව්‍යසන ගැන. මේ කාලේ ස්වභාවික විපත් බහුල කාලයක්.
මේ ස්වභාවික විපත් බහුල වෙන්න හේතුව තමයි මිනිසුන්ගේ ගුණධර්ම වල තියෙන පරිහානිය. මිනිසුන්ගේ ගුණධර්ම වල තියෙන පරිහානිය. බොහෝ කොට අද සමාජයේ බොහෝ දෙනෙක් එක්කෙනෙකුට එක්කෙනෙක් ඉරිසියයි. හැම විටම දැන් අපි මොනවා හරි දෙයක් කාට හරි දුන්නොත් අනිත් කෙනාට ඒක එයාට ඒක දරා ගන්න බෑ. අනේ තවත් කෙනෙකුට මේක ලැබුණා නේද? අනේ එයාට ලාභයක්මයි කියලා අර මුදිතා සහගත කල්පනා ඇති කරගන්න පුළුවන් දියුණු මානසික මට්ටම් තියන අය හරි අල්පයි. මේක මේ කාලේම දෝෂයක්. මේ කාලේ බොහෝ කොට බොහෝ අකුසලයට බර සිත් ඇතිවයි මිනිසුන් උපදින්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට පාපයට බර වෙද්දී පාපී ධර්මතා මිනිසුන් තුළ වැඩිපුර ප්‍රකට වෙද්දී මිනිසුන්ගේ ගුණධර්ම පිරිහියනවා කියලා. මේ ගුණධර්ම පිරිහියෑමත් සමග ආයුෂය අඩු වෙන්න පටන් ගන්නවා. ආයුෂය අඩු වෙන්න හේතු වෙනවා. ආයුෂය අඩු වෙන්න හේතු වෙනවත් එක්ක මොකද වෙන්නේ? ටික ටික ආය ආය දැඩිවම පිරිහෙන පැත්තටමයි යන්නේ. ආත්මාර්ථ කාමයේ තුල පිහිටලා මේ තමන් ගැනම කල්පනා කරන ලෝකයක් තමයි අනාගතය අපිට උරුම වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා චක්කවති සීහනාද සූත්‍රයේදී අනාගත ලෝකයේ ඉරණම ගැන. එහිදී බුදුරජාණන් වහන්සේ වදාලේ මේ මිනිසුන්ගේ ආයුෂ අඩු වෙලා යන කාලයක් ඉස්සරහටත් දිගින් දිගටම මිනිසුන්ගේ ගුණධර්ම අඩුවීමක්මයි තියෙන්නේ. ඒ විදිහට අඩු වෙලා ගිහිල්ලා අවුරුදු 10ට ආයුෂ බැස්සට පස්සේ ඇතිවෙන එක්තරා ව්‍යසනයකින් පස්සේ මිනිසුන් එකතු වෙලා ගුණධර්ම දියුණු කිරීමක් ගැන කතා කරන්න පටන් ගන්නවා. ඉතුරු වෙන මිනිස්සු ටික බොහෝ පිරිසක් මැරිලා ගිහිල්ලා අන්න ඒ ගුණධර්ම දියුණු කිරීමේ කතා බහත් එක්ක ගුණධර්ම දියුණු කරන්න පෙළඹීමත් එක්ක තමයි යලි යලි මිනිසුන්ගේ ආයුෂ වර්ධනය වෙන්න පටන් ගන්නේ. ඉතින් ඒ නිසා පින්නතුනි මේ මිනිසුන්ගේ ආයුෂ අඩු වෙලා යන කාලයක් පිරිහිලා යන කාලයක්. ඒ කියන්නේ ඒකේ අනිත් පැත්ත මොකද්ද? ගුණධර්ම හොඳටම පිරිහිලා යනවා, ආයුෂේ පිරිහිලා යනවා කියලා කියන්නේ. ඒතකොට ඒත් එක්කම ස්වභාවික විපත් බහුල වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 10කට සැරයක්වත් මේ වගේ බරපතල විපතක් ගැන අපට අහන්න වෙනවද නැද්ද? අපට අහන්න වෙනවාමයි. ලෝකේ කොහේ හරි හැම අවුරුද්දෙම වගේ මහා බරපතල විපත් ගැන අහන්න වෙනවා. අඩුම තරමේ යුද්ධවලින් හරි මිනිසුන්ගේ ජීවිත හානි වෙලා යනවා. ඉතින් මේක මිනිසුන්ගේ ගුණධර්ම පිරිහීමත් මේකට ඍජුවම බද්ධ වෙලායි තියෙන්නේ. ස්වාමීනි, දැන් අර සුනාමි ව්‍යසනයේදී වගේ මේ ව්‍යසනයේදීත් අපට මේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙකුට ඉතා වැදගත් වෙයි. මේ ආරංචි වුණා, මාධ්‍යෙන් දැනගන්න ලැබුණා, මාධ්‍ය වේදින්ටත් අත්දැකීම් ලැබුණා තිබුණා මේ බුද්ධානුභාවය පිළිබඳව. ස්වාමීනි, මේ විපතිතිත් යම් අවස්ථාවල බුද්ධානුභාවය ඉස්මතු වුණා ස්වාමීනි. ඔව්, ඇත්තටම හරි පුදුමයි ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවය. ඔබ දැක්කද එක ඡායාරූපයක් තියෙනවා, මහා නායෑමක් සිද්ධ වුණ තැනක. එතන මුළු ගමේම, ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මුළු ගමම යට වුණා අර මහා පස්කන්දට. අරනායක නේද ස්වාමීනි? ඔව්, අරනායක. එතකොට මුළු ගමම පස්කන්දට යට වෙලා, ගෙවල් පිටින් පස්කන්දට යට වෙලා එකම පස් ගොඩක් දකින්න තියෙන්නේ. හැබැයි මේ පස් ගොඩ අතර මෙන්න විරාජමාන වැඩ සිටිනවා බෝධීන් වහන්සේ නමක්. කිසිම අනතුරක් නැතුව මෙන්න විරාජමාන වැඩ සිටිනවා උතුම් සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩ සිටින බුදු කුටිය. කිසි උපද්‍රවයක් නැතුව හරියට බුදුරජාණන් වහන්සේ උපේක්ෂාවෙන් මේ සසරේ ස්වභාවය මේකයි කියලා බලා ඉන්නා වගේ. පින්නතුනි, ඒක හරි අසිරිමත්. දැන් කඩුවෙල ප්‍රදේශයත් ගම් වතුරෙන් යට වුණානේ. නමුත් ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේලට, බෝධි රාජයන්න් වහන්සේලට, චෛත්‍ය රාජයන්න් වහන්සේලට හානි වුණේ නැහැ. ඒක ඒ භාග්‍යතුන් වහන්සේගේ ආනුභාවය ඒකාන්තයෙන්ම සත්‍යයක්මයි. ඒක ඒකාන්තයෙන්ම මේ ලෝකේ මේ බුදුරජාණන් වහන්සේට පූජා වූ දිවයිනේ අපට දකින්ට ලැබෙනා දෙයක්මයි.
අසිරිමත් සම්බුදුගුණ මෙනෙහි කරන්නට අවස්ථාවක් ලැබුණා ප්‍රත්‍යජන මිනිසුන්ට පවා අන්‍ය ආගමිකයන්ට පවා මේ කතාව sannivedanaye una මාධ්‍ය හරහා මම හිතන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පැමිණ කෙනෙකුට කොයිතරම්නම් විශාල ලාභයක්ද කියන එක ඔබ ඔබම හිතලා බලන්න ස්වාමිනී දැන් මේ අපි දන්නවා මේ වරක අපි ශ්‍රද්ධා රූපහායිනී රූප රාමු දැක්කා ඒ වෙලාවේ යම් තද සංවේදී බවකුත් හිතට ඇති වුණා මේ අපේ ස්වාමීන් වහන්සේලා ඒ වෙලාවේ අපි දැක්කේ ස්වාමීන් වහන්සේලාට දාන්නේ තිබුණාද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි පසුබිමින් දැක්කා අවට මිනිසුන්ට ස්වාමීන් වහන්සේලා ආහාර පැකට් බෙදෙනවා. ස්වාමීන් මේ වෙලාවේ දැන් මේ විපත අත්දැකපු මේ විපතට වැඩිපුරම මුහුණ දුන්නා කඩුවෙලා අසපුව වැඩ හිටපු ස්වාමීන් වහන්සේලා ඔබ වහන්සේලා මොනවද මේ වෙලාවේ පින්කම් හැටියට කරගත්තේ අපට අනුමෝදන් වෙන්නේ ස්වාමීනි? ඔව් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් සිද්ධ වෙන්න ලොකු ස්වාමීන් වහන්සේ නිසා ඒ ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත අපට බොහෝ පින් සිද්ධ කරගන්න අවස්ථාව ලැබුණා. පින්නතිනේ සිද්ධිය මම ඔබට මොහොතක් කියන්න ඒ වෙච්ච හැටි මේ ගම් වතුර මොකද ඒ වෙද්දි මම හිතේ කඩුවෙලා අසපුවේ එදා දැන් දවසක දෙකක ඉඳලා එක දිගට වහින්න ගත්තා. එක දිගට වහිනවා 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 කෙලවරක් නැහැ. ටික 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 කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යන්න පටන් ගත්තා. ඕක සාමාන්‍යයෙන් අවුරුදු දෙකකට තුනකට සැරයක් නිතර සිද්ධ වෙන දෙයක්. කවුරුත් වැඩි ගණන් ගන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් ඔය කැලණි ගම් මිටියාවතේ ජල මට්ටම යම් ප්‍රමාණයකට වැඩිවීමක් සමහර පැති යටවීමක් පොඩි ප්‍රමාණයකට අඩියක් දෙකක් ඒක සාමාන්‍ය සිද්ධ වෙන ස්වභාවයක් තිබුණා පහුගිය කාලේ. හැබැයි පහුගිය කාලේ එහෙම අසපුවට ඒකෙන් බලපෑමක් තිබුණේ නැහැ. ඉතින් කොහොම නමුත් දැන් මේ ගමනත් ඒ විදිහට වරුසාව ඇදහැලෙන්න ගත්තා. ටික 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 කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යන්න පටන් ගත්තා. ඉතින් අපිත් ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. ඔහුම දවසක් දෙකක් ගිහිල්ලා ඔන්න එක දවසක එක පාරටම දැනට දවස් කීපයකට කලින් මට මතක හිටිට ගිය සඳුදා වගේ වෙන්න ඕනේ. එක පාරටම අපිට තේරෙන්න ගත්තා මේ පාර නම් එනකොට හරියන්නේ නැහැ වගේ කියලා. මොකද කැලණි ගඟට මුහුණලා තමයි අපේ මහ කඩුවෙල මහමෙවනාව භාවනා අසපුව තියෙන්නේ. දැන් ප්‍රධාන පාර තමයි අසපුවට ඉස්සරහින් යන්නේ. ඒ කියන්නේ ලෝ ලෙවල් පාර කොළඹ රත්නපුර පාර. ඒකේ කඩුවෙලට මෙහයින් තමයි අසපුව තියෙන්නේ කොළඹ පැත්තට වෙන්න. එතකොට ඉස්සරහින් තියෙන්නේ ප්‍රධාන පාර. ඊට පස්සේ තියෙන්නේ තවත් ගෙවල් ටිකක්. ඊට එහා පැත්තෙන් තමයි ගඟ තියෙන්නේ. ඒතර යම් දුරක් අසපුවේ ඉඳලා තියෙනවා. හැබැයි මෙන්න ජල මට්ටම වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා දැන් ඔබ කඩුවෙල පාලමෙන් යදි දකින්නවා ඇති ගඟ යන්නේ ගොඩාක් පල්ලෙහයි. පාරට වඩා ගොඩාක් පහලින් ගඟ යන්නේ. හැබැයි මෙන්න අපි දවල් 1-2 වගේ වෙද්දීදා අර කැලණි ගඟේ ජල මට්ටම මහපාරේ මට්ටමට සම වුණා. එතකොට එච්චර ජල කඳක් ඔබ හිතන්න මොහොත අර ගොඩාක් පහලින් යන කැලණි ගඟ ඒ ඉහළින් තියෙන මහපාරේ මට්ටමටම ජල මට්ටම වැඩි වුණා කියන්නේ කොතරම්නම් ජලස්කන්ධයක් ඒ ගඟේ පහළට ගහගෙන යන්න ඇද්ද? ඒත් එක්කම දැන් මහා වර්ෂාවත් ඇදහැලෙනවා. ස්වාමින්වහන්සේලාත් කල්පනා කළා දැන් නම් මේ යන විදිහට යම් අනතුරක් තියෙනවා. දැන් ඔయిత කලිනොත් අවුරුදු දෙකකට තුනකට කලිනොත් ඔහුම එකපාරක් වුණා. ඔහුම වෙලා අසපුවේ ඇතුළට වතුර එන්නේ නැතුව ඒ අසපුව ඇතුළට වතුර එන්න ඔන්න මෙන්න වගේ තියලා ඒ වතුර බැස්සා. ඉතින් ඒ නිසා අපි එච්චර කලබල වුණෙත් නැහැ. මේ පාරත් එහෙම වේදෝ කියන අදහස තමයි තිබුණේ. මොකද සිරි ගෞතම බෝධිරාජයන් වහන්සේ ධම්මරාජික මහා සෑරජුන් වැඩ ඉන්නවානේ. එතකොට පින්නතුනි නමුත් දැන් මේ වර්ෂාව නවතින්නෙත් නැහැ. ඒ යන විදිහට අපිට තේරුණා මේක යම් එක්ක කර්ම විපාකත් එක්ක බද්ධ වෙච්ච මොකක් හරි ස්වභාවික විපතක්. මොකද ස්වාමීන් වහන්සේලා එකතු වෙලා පිරිත් කියලා දෙවිවරුන්ට කිව්වා මේ ව්‍යසනයෙන් ගලව ගන්න කියලා මේ ප්‍රදේශේ. නමුත්
අර සමහර අවස්ථා තියෙනවා දෙවිවරුන්නුත් මැදිහත් වෙන්නේ නැති. ඒක වෙන්නේ මිනිසුන්ගේ කර්මය බලවත් වෙද්දී. මොකක් වෙද්දිද? ඕ මිනිසුන්ගේ කර්මය බලවත් වෙද්දී දෙවිවරු මැදිහත් වෙන්නේ නැහැ. එතකොට පින්නතුනි මොකද උනේ? මොකද දැන් ඔබ අහලා ඇති අර බැමිණි තියාසාය කියලා සායක් ආව එක කාලෙකදී. වලගම්බාරත්තුමාගේ කාලේ රහතන් වහන්සේලට පවා දාන නැති වුණා. වැටකෙය ඉස්ම බිබී ධර්මයේ රැක්කේ රහතන් වහන්සේලා කණ්ඩායම සක්‍ර දේවේන්ද්‍රය මුණ ගැහෙන්න තවතිසා භවනයේට වැඩම කරලා කියනවා පින්වත් දේවේන්ද්‍රය මහා ව්‍යසනයක් ලංකාදීපේට මේ ධර්මය කටපාඩමින් දරාගෙන ඉන්න මහරහත් මුනිවරුන් පිරිනිවන් පෑවොත් මේ ධර්මයේ අනාගත පරපුරට ලැබෙන්නේ නැතුව යාවි. ඒ නිසා පින්වත් දේවේන්ද්‍රය මේ ව්‍යසනයෙන් ගලවා ගන්න ඔබ මැදිහත් වෙන්න කියලා රහතන් වහන්සේම ඉල්ලද්දී සක්‍ර දේවේන්ද්‍රය හිස බිම තියලා ඒ රහතන් වහන්සේලාගේ පාද වන්දනා කරමින් කියනවා, අනේ ස්වාමීනි අපට මේකට මැදිහත් වෙන්න බෑ. අනේ ස්වාමීනි මිනිසුන්ගේ කර්මය බලවත්, එකල ඉපදිලා ඉන්න මිනිසුන්ගේ කර්මය බලවත්, ඒ නිසා අපිට ඒකට මැදිහත් වෙන්න විදියක් නෑ. හැබැයි ධර්මය ආරක්ෂා කිරීමට අප බැඳී සිටිනවා. ඒ නිසා මම මහා මුහුදේ පාවෙලා යන නැව් කීපයක් එවන්නම් නැගිනහිර වෙරළ තීරෙට. අනේ ස්වාමීනි ඔබ වහන්සේලා ඒ නැව්වල නැගිලා දකුණු ඉන්දියාවටවත් වැඩම කරන්න කියලා නැව් පා කරලා එව්වා. එතකොට බලන්න මේ සිද්ධ වෙන සිදුවීම්. මේ සමහර අවස්ථා තියෙනවා කර්ම බලවත් වෙද්දී මිනිස්සුන්ගේ වෙන වෙන සාධක බලවත් වෙද්දී ඒකෙන් ගැලවෙන්න හැකියාවක් නැහැ. ඉතින් ජල මට්ටම ටික 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 වැඩි වෙන්න පටන් ගත්තා. ඉතින් ටික ටික ජල මට්ටම වැඩි වෙද්දී සාමින් වහන්සේලා එකතු වෙලා දැන් කර කියා ගන්න දෙයක් නැහැ. ඉක්මනට පහළ තියෙන බඩු ටික උඩ තට්ටුවකට ඇදගත්තා. මිනිස්සු ශ්‍රද්ධාවෙන් පූජා කරපු දේවල් නේ. ඒත් එක්කම අපට තිබුණු බරපතලම අභියෝගය තමයි ශ්‍රද්ධා රූප වාහිනිය ශ්‍රද්ධා ගුවන් විදුලිය පිහිටා තිබුණේ කඩුවෙල හේවාගම මහමෙවුනා බෝධිඥාන භාවනා අසපුවේ පහළ තට්ටුවේ. චෛත්‍යයට යටින් තමයි තියෙන්නේ, චෛත්‍ය මළුවට යටින් රූපවාහිනිය, බෝධි මළුවට යටින් තියෙන්නේ ගුවන් විදුලිය. එතකොට ජල මට්ටම ඉහළට යද්දී යද්දී අර වටිනා උපකරණ තියෙනවා, ඒ උපකරණ වලින් තමයි ශ්‍රද්ධා රූපවාහිනියත් ගුවන් විදුලියත් ක්‍රියාත්මක වෙන්නේ. ඒවා ආරක්ෂා කරගන්න වෙනවා. ඉතින් අපි මොකද කළේ? වැලි කොට දැම්මා. එන ඇතුළු වෙන තැන්වලට වැලි කොට දාලා වතුර එන එක පුළුවන් තරම් වලක ගන්න සාමින් වහන්සේලා වැස්සේ තෙමීගෙන උත්සාහ කළා. ශ්‍රද්ධා රූපවාහිනී දරුව ටිකත් මහන්සි වුණා. ඉතින් එදා ඒ වෙද්දි රෑ 12ට විතර ඇති. දැන් ওই වතුර එතකොට සාමාන්‍යයෙන් අඩියක් විතර වැඩි වෙලා අපේ ධර්මශාලාවටත් දැන් යන්තම් යන්තම් වතුර එන්න ගත්තා. එතකොට සාමින් වහන්සේලායි ශ්‍රද්ධා රූපවාහිනී දරුවෝ එකතු වෙලා ඉක්මනට වැලි කොට දාලා දැන් මහා රෑම ඇහැරලා ස්වාමීන් වහන්සේලා කොහොම හරි මේ ධර්මයේ දන් දෙන නාලිකාව රැකගන්න අපි පුළුවන් තරම් වැලි කොට දාලා උත්සාහ කළා. නමුත් පින්නතුනි එන්නේ ඉන්න ජල මට්ටම වැඩි වෙනවා. දැන් අඩි දෙකක් විතර වතුර. අපි උපකරණ ඔක්කොම මේස උඩ තියාගෙන ඒත් රූපවාහිනිය දුවනවා. මොකද කරන්ට් එක තිබ්බා. රූපවාහිනිය කොහොම හරි ඒත් ක්‍රියාත්මක කරමින් තිබුණේ. අඩි 3 4 යද්දී අපි කල්පනා කළා දැන් ඉනපොට හරියන්නේ නැහැ, දැන් කරන්න දෙයක් නැහැ, ඉක්මනට ශ්‍රද්ධා රූපවාහිනී විකාශනයේ తాවකාලිකව ඒ රාත්‍රියේදී අපිට නවත්තන්න සිද්ධ වුණා. නවත්තලා මොකද කළේ? ඉක්මනට ඒ බඩු බාහිරාදී ගලවලා අපි උඩ ගබඩාවකට උඩ තට්ටුවකට ඇදගත්තා. ඉතින් මහා වතුරේ මේ ඉනක් වතුරේ තමයි ඒ බඩු සියල්ලම උඩට අදින්න පටන් ගත්තේ. ස්වාමින් වහන්සේලා අප්‍රමාණ විදිහට මහන්සි වුණා එකට. ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ දරුවෝ අප්‍රමාණ විදිහට මහන්සි වුණා ඒ ඔබට ධර්මයේ දීමු උදෙසා ඒ තියෙන උපකරණ ආරක්ෂා කරන්න. ඊට පස්සේ ඒ උඩ තට්ටුවට ඇදගත්තා. අමාරුවෙන් තව තව වතුර වැඩි වෙන්න ගත්තා.
දැන් වතුර වැඩි වෙලා අන්තිමට පින්නතුනි කරක් උසට විතර වතුර ආවා. ධර්මශාලාව ඒ හැම පැත්තම වතුරින් යට වෙන්න ගත්තා. ඒත් එක්කම ආරංචි වෙන්න ගත්තා. දැන් ඊට පහුවදා රෑ වෙද්දී අපිට දැනගන්න ලැබුණා අර මොකද්ද ජලාශයක වාන්දුරට ඇරියා. දැන් තව අඩි 4-5ක් ජලය වැඩි වෙනවා කියලා. එතකොට ඒ අඩි 4-5 ජලය වැඩි වුණොත් මොකද වෙන්නේ? අර උපකරණ ටික ගහගෙන යනවා මයි. පළවෙනි තට්ටුවේ මට්ටමත් ඉක්මිලා යනවා. එතකොට දැන් කරගන්න දෙයක් නැහැ. අපි ඉක්මනට ඒ දැන් අපිට බෝට්ටුවක් හොයාගන්න විදිහක් නැහැ. අපි නාවික හමුදාවෙන් උදව් ඉල්ලුවා. නමුත් ඒ විද්දි නාවික හමුදාවේ බෝට්ටු ඔක්කොම මිනිස්සු බේරගන්න කටයුතු වලට තමයි යොදවලා තිබුණේ. ඉතින් අපි මොකද කළේ? එතකොට අපි ශ්‍රද්ධා රූපවාහිනී හිටපු සභාපතිනියට ඝන දෙවි නුවණක් පහඳ වෙලා තිබුණා. ඒ දැන් මේ බඩු ඇදගන්න ඉපයි අපි. එතුමිය කිව්වා අනේ සාමින්හන්ස අපේ බබාට ඔය වතුරේ බැහැලා ඉන්න ඔය පොඩි ළමයින්ට තියෙන අර පොඩි ස්විමින් පූල් වගේ ඒවා තියෙන්නේ. හුලම් පූබ්බල ගන්න. අන්න ඒකක් ගෙනලා තිනවා. මම ඒක අරගෙන ගෙනලා දෙන්නම්. ඒකට හුලම් පුඹුවාම ඔරුව වගේ ඇතුලේ හිස් තියෙනවා. මේ ඒකට බඩු ටික දාලා මෙහෙට ඇදගන්න පුළුවන් වෙයි නේද කියලා. ඊට පස්සේ තව එකක් කඩිනුත් අරගෙන ඒ එකකුත් අරගෙන ඔන්න ගෙනලා දුන්නා. ඒ වෙදි නාවික හමුදාවේ බට කණ්ඩායමකුත් අපිට උදව්වට ඇවිල්ලා හිටියා. ඒකට අපි මොකද කළේ? හුලං ගහලා අරක පුඹගින්න ඒකේ මේ මං හිතන්නේ මේ ඉන මට්ටමටත් උඩින් එතන කර මට්ටමට වතුර තියෙන තැන් තිබ්බා. ඉතින් ඒ තැන් වලින් අර උඩ තට්ටුවේ ඉඳලා ආය බඩු ටික බාලා පලංචියක් ගහලා ඒකෙන් අර අර ඔරුව වගේ හදාගත් එකට බඩු ටික දාලා එතනින් වතුර නැති හරියට ගෙනහිල්ලා මාළඹේ අසපුවට ගෙනහින් තැම්පත් කළා. ඉතින් ඒකයි ඔබට ශ්‍රද්ධා රූපවාහිනිය ඩයලොග් ටීවී ඔස්සේ පීඔ ටීවී ඔස්සේ දවස් කීපයක් දකින්න නැති වුණේ. නමුත් අපි සාමාන්‍ය විකාශනයේ නැවැත්තුවේ නැහැ. සාමාන්‍ය විකාශනයේ අපි කොළඹ සාමාන්‍ය විකාශනය පටිගත කළ වැඩසටහන් වලින් ගෙනියන්න පුළුවන් ආකාරයේ ක්‍රමවේදයක් සකසා ගත්තා. ඊට පස්සේ පින්නතුනි මේ බඩු ටිකත් ඇදගත්තට පස්සේ දැන් ඔන්න හිත පොඩ්ඩක් නිදහස්. පහුවෙනිදා එළි වෙලා බලද්දී දැන් මිනිස්සු කවුරුත් කල්පනා කරලා තිබ්බේ නැහැ තමන්ට මේ වගේ ව්‍යසනයකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියලා. හැමෝම හිතුවේ දැන් ජල මට්ටම පහළ බහි. දැන් ජල මට්ටම පහළ බහි කියන අදහසින් උඩ තට්ටු තියන අය උඩ තට්ටු වල ඉන්නවා. වහලවල් තියන අය වහලවල් උඩ ඉන්නවා. නමුත් ජල මට්ටම බැහැලා යන එකක් නෑ. දවසින් දවස දැනගන්න ලැබෙනවා කෙළණි ගඟේ ඉහත්තාවට වහිනවා. දැන් ජලාශ පිරිලා තව තව වාන්දරට වරින්න තමයි දැන් යන්නේ කියලා. පින්නතුනි දැන් කරගන්න දෙයක් නෑ. සමහර මිනිස්සු දවසක් බඩගින්නේ හිටපු අය හිටියා. සමහර අය දවස් දෙකක් බඩගින්නේ. ඇයි? ඔක්කොම ගහගෙන ගිහිලා ගම් වතුරට. ඒ අය දරුවොත් එක්ක උඩ තට්ටුවට නැගලා. ඒත් එක්ක අපිට දුරකථන ඇමතුම් වෙනවා. අන්න අසවල් තැන කට්ටිය 20ක් විතර වහලයක් උඩ ඉන්නවා. තව අඩි දෙකක් විතර තමයි වතුර එන්න තියෙන්නේ. පුංචි ළමයිනුත් ඉන්නවා. කාන්තාවත් ඉන්නවා. ඉතින් ඊට පස්සේ අපේ සාමින් වහන්සේලා එකතු වෙලා දැන් මේ තත්වෙදී අසරණ වෙච්ච ජනතාවට පිහිට වෙන්න ගුරු දේවයන් වහන්සේගේ උපදෙස් මත ක්‍රියාත්මක වුණා. අපි පුළු පුළුවන් විදිහට නාවික හමුදාවට කතා කරලා ඒ පිරිස ගලවා ගන්න කටයුතු කළා. ඉතින් විශේෂයෙන්ම මං හිතන්නේ අපිට වෙච්ච පින්කම් ගැන හුවනේ. ඒක විශේෂ පිනක් තමයි ජීවිත දානමේ පිනක් කරගන්න ලැබීම. දැන් මට මේ ඊයේත් එහෙම පිනක් කරගන්න ලැබුණා. අපේ ඇමරිකාවේ ඉන්න බන්දුල සේන ජයවික්‍රම මහත්මයා කතා කරලා කිව්වා අනේ සාමින් වහන්ස අපේ ළමයි කට්ටියක් හිටියා. ඒ අය හිටපු තැන වතුරෙන් යට වෙද්දි යාලා එක ගොඩනැගිල්ලකට නැගගෙන තිබ්බා. එතන කෑමක් නැහැ. දැන් දවස් ගාණක් වෙනවා. දැන් අන්තිමට එවපු පණිවිඩේ තිබ්බේ අපිව බේරගන්න කවුරුත් තාම ආවේ නැහැ. මේ ගොඩනැගිල්ලත් දැන් හොඳටම පුපුරලා කොයි වෙලාවෙ කඩා වැටෙයිද දන්නේ නැහැ. මේ දැන් පුංචි ළමයට එතකොට මාස 6යිද කොහෙද කියලා කිව්වේ. ළමයටත්
පොඩි ළමයෙකුට කාට හරි උණ ගැනිලා බෙහෙත් දෙන්න විදිහක් නැහැ, ඔක්කොම බඩගින්නේ කොටු වෙලා ඉන්නවා කියලා ඒ මහත්තයා කිව්වා. අනේ ස්වාමීන් වහන්සේ කොහොම හරි ඒ අය ගලව ගන්න දෙයක් කරන්න බැරිද කියලා. ඊට පස්සේ අපි නාවික හමුදාවට දැනුම් දුන්නා. ඊයේ රාත්‍රියේ වෙද්දී ඒ කණ්ඩායමම පවුල් දෙකක් ගලව ගන්න අවස්ථාව ලැබුණා. ඒ පළාතේ හිටපු අනිකුත් ඒ ප්‍රදේශෙම හිටපු අයව ඒත් එක්කම නාවික හමුදා විසින් ගලව ගත්තා. ඉතින් ඒ වගේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන ජීවිත දානමය පින් ගණනාවක් රැස් කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම තමයි අපි පුළුවන් තරම් වතුරේ යන සත්තුත් බේරුවා. දැන් මිනිස්සු විතරක් නෙවෙයිනේ, දැන් වතුරේ නොයෙක් විදිහේ සත්තු, ගොළු බෙල්ලෝ, ඊට පස්සේ කූඹි. දැන් මම දකිනවා සමහර ස්වාමීන් වහන්සේලා සමහර කූඹි පාවිලා යද්දී උන්ව අරගෙන මේ ඇඟේ තියාගන්නවා. ඒතර කූඹියා ඇඟ උඩ නැගලා තමයි බේරෙන්නේ. දැන් වතුරෙන් එළියට ආවට පස්සේ අල්ලල උඩින් තියෙනවා. ඒ වගේ පින් ගණනාවක් කළා. ඊට පස්සේ දැන් මිනිස්සු බඩගින්නේනේ, අපි කළේ යට වෙච්ච නැති ගෙදරක් තිබුණා අපේ ජයසේකර මහත්මයාගේ ගෙදර. ඒ ගෙදරට ඉක්මනට හාල් පොල් ගෙන්නගෙන කෑම උයලා දැන් මිනිස්සු බඩගින්න නිසා ඊයට බෙදා දෙන්න කල්පනා කරා. යන්න විදිහක් නැහැ. නාවික හමුදාවෙන් අපි බෝට්ටු ඉල්ලුවා. නමුත් ඒ වෙද්දි නාවික හමුදාවට කෑම බෙදෙනවට වඩා විශේෂ රාජකාරියක් තිබුණා. ඒ මොකක්ද? ජීවිත බේරණ එක. කරන්න දෙයක් නැහැ. ස්වාමීන් වහන්සේලා ඒකට පොඩි උපක්‍රමයක් භාවිතා කළා. ඒ තමයි අපි බැරල් දෙකක් තියලා ඒක උඩ මේ ලෑලි තට්ටුවක් ගහගෙන පුංචි පාරුවක් හදාගත්තා. ඒත් එක්කම අසපුවේ දානේ බෙදන්න තිබ්බ බේසන් ටික අරගෙන ඒ බේසන් වලට අර කෑම පැකට් දැම්මා. බේසන් පාවෙනවනේ. ඒ පාවෙන බේසන් තල්ලු කරගෙන අර පාරුව උඩත් කෑම තියාගෙන අපි ප්‍රධාන පාර දිගේ වැලි විට පැත්තට පුළුවන් තරම් දුර ගිහිල්ලා පුළුවන් තරම් අයට කෑම කන්න හදලා දුන්නා. ඉතින් ඒ මිනිස්සු පින් දිදී ඒ කෑම ගත්තේ. පින්නතුනි ඒ අසරණ බව ඒක මං හිතන්නේ ඒක දැනින්න ඕනේ, සිද්ධියට මූණ දෙන්න ඕනේ. මේ හොඳ ගෙවල්, තට්ටු දෙකේ තුනේ ගෙවල්, කෑම කන්න කෑම ටිකක් නැතුව ළමයි අඬනවා. ඇයි කොහෙට ගිහිල්ලා ගියන්නේද? කාට කියන්නේද? කවුරු එන්නේද? අන්තිමට අපි පුළුවන් තරම් ආහාර ඒ විදිහට බෙදලා දුන්නා. දැන් මේ වෙනකම් මේක කරනවා හැමදාම. දැන් ඊට පස්සේ අපේ අසපුවට සම්බන්ධ මහත්මයෙක් හිටියා, බෝට්ටුවක් තියෙන. එතුම ඉක්මනට එතුමගේ බෝට්ටුව ගෙනලා දුන්නා. ඒ බෝට්ටුවේ තමයි දැන් කෑම බෙදන්නේ. ඉතින් අපි ගම් ගානකට කන්න දුන්නා. ඒක මං හිතන්නේ දුර්ලභ පිනක්. බුදුරජාණන් වහන්සේ කාල දාන කියන සූත්‍රයේදී පෙන්නලා දෙනවා, ඉබඳු ස්වභාවික විපත් සිදුවෙන අවස්ථාවලදී දෙන දාණය, ඉබඳු ආහාර හිඟ කාලවලදී දෙන දාණය මහත්ඵල මහානිසංස දායකයි කියලා. ඉතින් දැන් බොහෝ පිරිස් ආහාර හදාගෙන ගෙනල්ලා ඒ පිරිසට කන්න දෙන්න පටන්ගෙන තියෙනවා. ඉතින් ඒක හොඳයි. ඉතින් අර මුලදී ඒ අයට කෑම පොඩ්ඩක්වත් නැති කාලෙදී කන්න දීලා පින් රැස් කරගන්න අපට අවස්ථාව ලැබුණා. අපි පොලිසියවල ඒ පොලිස් අධිකාරි මහත්වරුන් සමග එකතු වෙලා නවගම ප්‍රදේශයේ මුල් ඒරියාව ප්‍රදේශයේ වගේ ඒ මුළු පළාතටම අතන හදලා ආහාර බෙදා හරින්න පටන් ගත්තා. ඒ වගේම මාළඹේ අසපුවෙනුත් ඒ විදිහටම කටයුතු කරමින් තිබුණා. එතකොට පින්නතුනේ ඔය විදිහට අපි ගෙවල් වලට ගිහිල්ලා කෑම දෙද්දී බලද්දී ඒ අය අතර පුංචි ළමයි හිටියා. මේ සමහර වයසක අම්මල තාත්තල හිටියා. ඊළඟට ආපු ලොකුම ගැටලුව තමයි ඒ අයට ඖෂධ ප්‍රශ්නය. මොකද සමහර එක ගෙදරක අම්මා කෙනෙක් හිටියා, එයාමට ප්‍රෙෂර් තියෙනවා, රුධිර පීඩනේ. මේ රුධිර පීඩනේට ගන්න බෙහෙත් පෙති ටික වතුරේ ගහගෙන ගිහිල්ලා. දැන් අම්මට බෙහෙත් ගන්න තැනක් නැහැ. අම්මා හිර වෙලා ඉන්නේ. මේ අම්මට ප්‍රෙෂර් වැඩි වෙලා, රුධිර පීඩනේ වැඩි වෙලා ෆිට් එක හැදිලා. ඒ මට්ටමට සමහර තාත්තලට සීනි වැඩි වෙලා, සීනි පෙති වතුරේ ගහගෙන ගිහිල්ලා වෙවුල වෙවුල ඉන්නවා. ඊට පස්සේ සමහර එක ගෙදරක් තිබුණා, මේ ඒ ගෙදර පිළිකාවක් හැදිලා ඒ කෙනාගේ ගුදමාර්ගය ඉවත් කරලා තිබුණේ. ඉතින් එතකොට ඒකට අවශ්‍ය බෙහෙත් ගන්න ඕනේ, දිගටම
ගන්න විදිහක් නැහැ වතුරේ ගහගෙන ගිහිල්ලා. ඒත් මිනිස්සු අප්‍රමාණ දුක් විඳිනවා. සමහර පුංචි දරුවෝ මාස 6 7 දරුවෝ උණ ගැනිලා. දැන් ඒ වගේ පොඩි දරුවෙකුට උණ ගැරුණාම වරත දෙන්නේ නැහනේ. දැන් අම්මලා තාත්තලා කර කියා ගන්න දෙයක් නැතුව අඬ ඉන්නවා ගෙවල් වල. ඊට පස්සේ අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට කතා කරලා එතුමගේ උදව් ඇතිව සෞඛ්‍ය කණ්ඩායම් කීපයක් ගෙන්නගෙන ප්‍රදේශයේ පුරා පිටත් කරලා යවලා මොකද කළේ දැන් එතකොට පිටත් කරලා යවුවාම අපිට තේරුණා ඒ අය ගොඩාක් අර පිරිස එකතු වෙලා ඉන්න තැන්වල තමයි සෞඛ්‍ය කඳවුරු තියන්න උත්සාහවත් උනේ. නමුත් නිවෙස්වල හිටියා අසාධ්‍ය ලෙඩ්ඩු ඒ ගන්න බැරුව. ඉතින් ඒ නිසා ඒ වෛද්‍ය කණ්ඩායමත් එකතු වෙලා හොරණ ප්‍රදේශයෙන් ආපු අපි අර බෝට්ටුවට ඒ අයව දාගෙන පුංචි මෙගාෆෝන් එකකින් අර වතුරේ කිය කිය ගියා ලෙඩ වෙච්ච අය ඉන්නවද බෙහෙත් ගන්න ඕන අය ඉන්නවනම් එළියට එන්න එළියට ඇවිල්ලා කියන්න අපි වෛද්‍යවරු ඉන්නවා බෙහෙත් තියනවා කියලා. එතකොට තමයි අර ලෙඩ්ඩුන්ව අපිට හමු වුණේ. ඉතින් බොහෝ ජීවිත ගණනාවකට ඖෂධ දන් දීලා සුවපත්භාවය ලබා දෙන්න අපට වාසනාව ලැබුණා. ඉතින් ඒ අයට මං හිතන්නේ ඒක මහත් අත්සැසිල්ලක් වුණා. ඊට පස්සේ අපි ඊයට කලින් දවසේ අදයි පුළුවන් තරම් ඔය ටූත් පේස්ට් දත් බෙහෙත් දත් බුරුසු මොකද ඒයට මොනවත් නැහැ දත් මැදල නැහැ දවස් ගානකින් වතුර නැහැ. ඇයි ගම් වතුර තිබ්බට ඒව බොන්නද? වතුර බෝතල් ඊට පස්සේ සබන් ඒ වගේම එදිනෙදා අවශ්‍යතාවයට අවශ්‍ය දේවල් පුංචි ළමයින්ට ඔය පැම්පස් වගේ දේවල් තව අවශ්‍ය මේ සීතලට පුරව ගන්න දේවල් පුංචි දරුවන්ගේ ඇඳුම් ආදී අපි දන්න අයට කතා කර කර ගෙන්නගෙන බෙදුවා. මොකද දැන් එතනදී ලොකු සාමින් වහන්සේත් අපිට කිව්වේ අසපුව මේ වෙලාවේ වතුරට යට වෙච්ච එක හොඳයි කියලා. ඒයි ඒ නිසා අපි ඔක්කොටම මේක තදට දෙනුණා. ඇයි අපිත් වතුරින්නේ? එතකොට සාමින් වහන්සේට විදුලියත් නැහැ. පළවෙනි දෙවෙනි දවසේදී කරන්ට් එක නැති වුණා. එතකොට අර අපිත් උඩ තට්ටුවක හිර වෙලා එතන ඉඳලා අපි බෝධි මණ්ඩපයට එන්නේ. දැන් බෝධි මණ්ඩපේ වතුරින් යට වෙලා නැහැ. එතෙන්ට ධර්මශාලාවේ වහලට උඩින් తాවකාලිකව හදාගත්ත මාර්ගික තමයි තාම යන්නේ ඉන්නේ. මොකද පොළොවට අඩිය තියන්න බෑ. පොළවේ එකක් වතුර, අනිත් එක සර්පයෝ. සර්පය ඇවිල්ලා තැන් තැන් වල නැගලා. ඇයි අය ඉන්න තැනක් නෙමෙයි පොළොම් පැටව්, මාපිල් පැටව් හැම තැනම. ඉතින් මේ කොහොම හරි ඒ වගේ ඉතාම දුර්ලභ පින්කම් ගණනාවක් සිද්ධ කරගන්න ලැබුණා. ඊයේ රාත්‍රියේ වෙනකම්ම එක දිගට රැයට පුංචි වෙලාවක් නිදාගෙන උදේම නැගිටලා සාමින් වහන්සේලා ඒ වැඩමයි කළේ. ඉතින් ලොකු සාමින් වහන්සේ අපිට කිව්වේ පුළුවන් තරම් මිනිසුන්ට උදව් කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළ පාඩයක් ලොකු සාමින් වහන්සේ අපිට සිහි කරලා දුන්නා. ඒ තමයි අර මහණෙනි යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිද ඔහු මාහට උපස්ථාන කරන්නේය කියන කරුණ කියලා ලොකු සාමින් වහන්සේ ඒ වෙලාවේ කිව්වා. ඕක තමයි හැබෑ බුද්ධ උපස්ථානේ, හැබෑ වෙසක් ඕකයි කියලා ලොකු සාමින් වහන්සේ පුළුවන් තරම් මිනිස්සුන්ට උදව් කරන්න කියලාම අපිට කිව්වා. දැන් ඊයේ අපි වෙනම සෞඛ්‍ය සායනයක් තිබ්බා. ඒකෙදි අර අපේ අසපෝ ඉස්සරහින් අපි දැක්ක දැන් මේ වතුරත් එක්ක පින්නතුනි මිනිස්සුන්ට මොනවා වුණත් අර කියන්නේ නැවගිරුණත් බෑන්චුන් කියලා. ඒ වගේ පුදුම විනෝදයක් ඇති වෙලා සමහර අයට වතුර බලන්න කියලා එහෙන් කට්ටි එනවා. අර වතුලේම ගිලිච්ච මිනිස්සු පාරවල් වල ඉඳගෙන බෝල ගහනවා. වතුරේ කෑ ගහනවා, හූ තිනවා, නටනවා, අර ටියුබ් වල පාවි පාවි ඉන්නවා. දැන් ඒකම ආස්වාදයකට අරගෙන සමහර පිරිසක්. එතකොට දැන් ඒ වගේ තත්වයක් තමයි තිබුණේ. එතකොට දැන් ඒ වගේ දැන් අපි වතුරේ කෑම බෙදන්න යද්දි ඉතින් ඒ අය දැන් සමහර අය දැන් ඒ අය ඉතින් සෙල්ලම් කර කර තමයි ඉන්නේ. හැමතිස්සෙම ඒකත් ඒකිනුත් ආස්වාදයක් ගන්නවා. නමුත් එන්න දැන් ආස්වාදයේ රඟ දැන් පෙනිලා තියෙන්නේ. ඇයි? දැන් ගොඩාක් අය ළඩ වෙලා. ඉතින් ඒ නිසා අපි ඊයේ සෞඛ්‍ය කඳවුරක් පැවැත්තුවා. ඉතින් ඒ විදිහට එක තරුණිය කණ්ඩායමක් ඒ අයගේ රේස් පදින වාහනයක් තිබුණා.
ඒකේ එන්ජිම තියෙන්නේ උඩ. ඒ නිසා ඕනේ වතුරක ඒ වාහනෙට යන්න පුළුවන්. ඉතින් ඒකේ හිට යනවා මෙහිට යනවා. සේ මම මේ ළමයට කතා කරලා කිව්වා පුතා අපිට පොඩ්ඩක් ওই වාහනේ දෙන්න බැරිද හදිසියක් වුණොත් මේ මිනිස්සුන්ට උදව් කරන්න කියලා. ඉතින් යා කිව්වා හොඳයි හොඳයි ස්වාමීන් වහන්සේ කියලා. අපි දුරකථන අංක ඉල්ල ගත්තා. අන්තිමට ඒකේ ලවුඩ් ස්පීකරයක් බැඳගෙන කිය කිය ගියා මේ සෞඛ්‍ය සායනයක් තියෙනවා. එන්න පුළුවන් අය එන්න මේ වෙලාවෙ ඉඳලා මේ වෙලාව වෙනකන් කියලා. ඉතින් ඊයේ පුදුම විදිහට පිරිස ඇවිල්ලා බෙහෙත් අරගෙන ගියා. වැඩිපුරම අම්මලා පුංචි අතදරුව වඩාගෙන අර වතුරේ ඒ අතදරුවන් මෙහෙම උඩින් උඩට කරගෙන ආවේ. ඇවිල්ලා බෙහෙත් අරගෙන ගියා. පුංචි ළමින්ට පුදුම විදිහට ලෙඩ හැදිලා. ඒ වෙලාවේ ආපු එක අම්මා කෙනෙක් කියනවා, ඒ අම්මට ඇඬුණා කියද්දි, අනේ ස්වාමීන් වහන්ස අපිට මට මෙට්ට දෙකක් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊට පස්සේ මං ඇහුවා, ඇයි අම්මා මේ ගෙදර තිබ්බ මෙට්ට තෙමුණාද? ඔව් ස්වාමීන් වහන්ස, අපිට දැන් මොනවත් නැහැ. අපි ඔක්කොම වතුරට ගහගෙන ගිහිල්ලා. අපිට ඕනේ නැහැ ස්වාමීන් වහන්ස, මේ මගේ ළමයි දෙන්න ඉන්නවා. ළමයි දෙන්නට එක මෙට්ටෙකුයි. අපේ අම්මයි තාත්තයි හරි වයසයි. බිම නිදාගන්න අමාරුයි. අම්මටයි තාත්තටයි තව මෙට්ටයක් විදිහට මෙට්ට දෙකක් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ වගේ හරි සංවේදී සිදුවීම් කුතිකුත් වුණා. ජාති ආගම් කුල ભેදයක් නැතුව අපි පුළුවන් තරම් මිනිසුන්ට උදව් කළා. පින්නතුනි තාමත් අපි උදව් කරමින් යන්නේ. තාමත් අපි දැන් මේ වෙද්දිත් අපේ ස්වාමීන් වහන්සේලා දැන් මට මේ ධම්සභා මණ්ඩපේට වැඩම කරන්න කලින් ආපු දුරකථන ඇමතුම තමයි අර දුන්න බෝට්ටුවේ අර තිබ්බ කෑල්ලක් කැඩිලා දැන් බෝට්ටුව මග නැවතිලා. ඉතින් නාවික හමුදාවට කියලා කොහොම හරි බෝට්ටුව හදාගන්න කතා කරලා තමයි මම මේ මෙතෙන්ට ආවේ. ඉතින් දැන් පොලිසිවල මහත්තුරු එක එක සංවිධානවල අය අපිට කතා කර කර උදව් ඉල්ලනවා. ඉතින් අපි පුළුවන් තරම් අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඒ අනුශාසනා මත අපි පුළුවන් තරම් අපිට හැකි හැම උපකාරයක් මේ අය වෙනුවෙන් කරන්න ඉදිරිපත් වෙලා මේ වෙද්දි කටයුතු කරමින් යනවා. ඉතින් අපි ශ්‍රද්ධා රූපවාහිනී නරඹන ඔබ සීලු දෙනාගෙනුත් ඉල්ලා හිටිනවා මේ අනතුර අපටත් වෙන්න පුළුවන් ඊළඟ මොහොතේ. ඒ නිසා මේ අනතුරෙන් අපේ සමාජය ගලව ගන්න අපේ මව්වරු පියවරු ඒ දූ දරුවන් සොයුරු සොයුරියන් ගලව ගන්න අත්වැල් බැඳ ගන්න කියලා. මොකද අපි ඒ පරිසරයේ ඉන්න නිසා අපි දන්නවා මොකක්ද කොයි වෙලාවටද අවශ්‍ය කියලා. ඒතරේ අවශ්‍ය දෙයට මේක යොදවලා ඒ අයට පිළිසරණක් වෙන්න අපට හැකියාව තියෙනවා. ස්වාමීන් වහන්සේ ඒ කළ විවරණේ ඒ කළ හෙළිදරව්ව මං හිතන්නේ අපිට මේ තව අහන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙන ඊතරම් පුණ්‍ය සම්භාරයක් මම හිතන්නේ ස්වාමීන් වහන්සේලාට රැස් කර ගන්න හැකියාව ලැබුණා. දැන් අපේ වාරය දැන් අපට අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ වෙනුවෙන් දුරකථන අංක කිහිපයක් අපිට ලැබිලා තියෙනවා. 077 567 285 077 023 56 903 077 65 99 228 ස්වාමීන් වහන්සේ දැන් මේ සිද්ධ වෙච්ච ව්‍යසනයත් එක්ක අපට ලොකු පාඩුවක් මේ වෙලාවේ මං හිතන්නේ ශ්‍රද්ධා රූප වාහිනියට ගුවන් විදුලියට වතුර ගලපු එක සහ කඩුවෙල අසපුව යටවීම. මොකද කඩුවෙල අසපුවට වතුර එන්නේ නැතුව අපේ රූප වාහිනිය ගුවන් විදුලිය තිබුණා නම් මේ වෙලාවේ අපිට ජාතික මට්ටමේ පුළුල් උපකාරයක් කරන්න තිබුණා. දැන් ස්වාමීනි අපිට එක පැත්තකින් ජාතියට ගොඩ එන්න උදව් කරනවා වගේම අනිත් පැත්තෙන් ශ්‍රද්ධා රූප වාහිනියට ගුවන් විදුලියට අලුත් උපකරණ ලබා ගන්න සිද්ධ වෙයි. අපි දන්නවා අපේ අර ශබ්දාගාර මං හිතන්නේ තාම මඩ වතුර. ඒ නිසා ස්වාමීනි ඒ පිළිබඳවත් යමක් සඳහන් කළොත් අපි මේ වෙලාවේ මොකද කරන්න කියන එක පිළිබඳව. ඔව් ඇත්තටම පින්නතුනි දැන් ශ්‍රද්ධා රූපවාහිනී ගුවන් විදුලියේ තියෙන ශබ්දාගාර ඒව තුලින් පටිගත කිරීම සිද්ධ වෙන්නේ. ඒවා දැන් අර පිපිරිලා එළියට ඇවිල්ලා ඒ වගේ අර සවුන්ඩ් ශබ්ද යන්නේ නැති වෙන්න තියෙන දේවල් තියෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම අලුතෙන් ගොඩනගන්න වෙන මට්ටමටපත් වෙලා. ඒ කියන්නේ ඒව අලුතෙන්ම ගොඩනගන්න වෙන මට්ටමටපත් වෙලා. මං හිතන්නේ ඒක සාමාන්‍ය තත්ත්වයටපත් කරගන්න අපිට මාසයකවත් කාලයක් යයි. එච්චර වැඩ ගොඩක් දැන් තියෙනවා කරන්න. මොකද වයර් වලට වතුර ගිහිල්ලා ඒ වගේ සිදුවීම් ගණනාවක් වෙලා. නමුත් මම මේ වෙලාවේ ඔබට කියන්න කැමතියි අපි ඒක දෙවනුව කරමු. පළමුව අපි
අසරණ වෙච්ච මිනිස්සුන්ට උදව් කරමු. මොකද අර ඊයේ මට මතකයි එක අම්මා කෙනෙක් ආවා. ඒ අම්මා ඇවිල්ලා තරුණ අම්මා කෙනෙක් ඇස්වල කඳුළු පුරවගෙන කියනවා, අනේ ස්වාමීන් වහන්සේ මගේ දරුවගේ වයස මාස 8යි, මට දෙන්න කිරි නෑ. ළමයා අඬනවා, නිකන් සාමාන්‍ය කිරි දෙන්නත් බෑ, එහෙම කිරි මිනිස්සු ළඟ ඇත්තෙත් නෑ. අර විශේෂ කිරි පිටි වර්ග තියෙනවා පොඩි ළමයින්ට දෙන, ඒවා තමයි දෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි ඒ හිතවත් පිරිස එකතු වෙලා හිටපු නිසා ඉක්මනින් ඒවා ඒ අයට දෙන්න සැලැස්සුවා. එතකොට ඒ වගේ හරි සංවේදී සිදුවීම්. මොකද මිනිස්සුන්ගේ ජීවිතනේ දැන් අසරණ වෙලා ඉන්නේ. ඒ නිසා මම හිතන්නේ අපි ශ්‍රද්ධා රූපවාහිනියෙන් ගුවන්විදුලියෙන් අමා ධර්මය දන් දෙනවා. එතකොට ඒකට අපි දැන් తాවකාලික ස්ථානික తాවකාලිකව අපිට පුළුවන් හැටියට පොඩ්ඩක් අටවගෙන මාසයක් කොහොම හරි කලින් පටිගත කරපු වැඩසටහන් මුල් කොටගෙන විකාශන කටයුතු පවත්වගෙන යන්නයි තීරණය කරලා තියෙන්නේ. එහිදී අපිට අලුතෙන් විශාල වශයෙන් මං හිතන්නේ උපකරණ ගන්න වේවි. ඊට පස්සේ ඒ අදාළ භූමිය සකස් කරන්න වේවි. නමුත් ඒක අපි දෙවනුවට බලමු. පළමුව මා ඔබට ආරාධනා කරනවා, ඒ අසරණ වෙච්ච ජනතාවට අපි පළමුව සවියක් වෙමු. මොකද එයාගේ ජීවිත හරිම දුක්ඛිත තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒක හරිම දුක්ඛිත තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මොකද අපි ඒක ඇස් දෙකෙන් දකින නිසායි අපි මේ කියන්නේ. එතකොට ඒ අයට පළමුව පිළිසරණක් වෙලා මං හිතන්නේ දෙවනුව අපි සියලු දෙනාම එකතු වුණොත් මාසයක් ඇතුළත වගේ අපිට ශ්‍රද්ධා රූපවාහිනී ශ්‍රද්ධා ගුවන්විදුලිය යථා තත්ත්වයට පත් කරගන්න අවස්ථාව ලැබේවි. ඒතෙක් අපි පුළුවන් විදිහට කලින් පටිගත කරපු වැඩසටහනුත් අනුසාරයෙන් විකාශන කටයුතු ගෙන යන්නයි සැලසුම් කරලා තියෙන්නේ. ඒත් එක්කම අපි සඳහන් කරන්න ඕනේ ඔබට, විශේෂයෙන් දැන් ගම් වතුර බැහැගෙන යමින් පවතින්නේ. දැන් අද උදේ පොල්ගහවෙලට ඉන්න ශ්‍රද්ධා ගුවන්විදුලියේ මේ දිවයින පුරා විකාශනය ආරම්භ වීම මුල් කරගෙන ඒක කටයුතු වලට උදේ පාන්දර 3ට මම පිටත් වුනේ කඩුවෙලින්. බෝට්ටුවේ මගට ඇවිල්ලා ඉතුරු ටික වාහනේ ආවේ. ඉතින් එහෙම එද්දී අපි දැක්කා වතුර අඩු වෙලා, ඊට වඩා වතුර ගොඩක් අඩු වෙලා. දැන් වතුර අඩු වෙද්දී තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මිනිස්සුන්ට ජීවිතේ අලුතෙන්ම පටන් ගන්න වෙලා. දැන් කෑම බීම දුන්න කාලේ මං හිතන්නේ දැන් ඒක දැන් ඉවර වෙගෙන යන්නේ. දැන් අපි ඒ අයට ජීවිතේ ගොඩනගා ගන්න අවශ්‍ය පහසුව හදලා දෙන්න ඕනේ. ඉතින් ඒකෙදි අඩුම තරමේ සතියක් දෙකක්වත් ඒ අයට බරක් නැතුව ජීවත් වෙන්න පුළුවන් මට්ටමට වියලි ආහාර දෙන්න පුළුවන් නම්, වියලි ආහාර පාර්සල් අරගෙන වියලි ආහාර දෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක ලොකු ශක්තියක් වේවි. ඒ විතරක් නෙවෙයි තවත් දෙයක් තියෙනවා. දැන් අපි වෙනම ඒ අයට මෙට්ට කොට්ට මදුරු දැල් ආදිය ලබා දෙන්න කටයුතු කරනවා. මොකද ඊට පස්සේ මදුරු ප්‍රශ්නේ ඉන්නේ. ඉතින් අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මදුරු දැල් ලබා දීම ලොකු ස්වාමීන් වහන්සේ බාරගත්තා. ලොකු ස්වාමීන් වහන්සේ මදුරු දැල් ටික බාර දෙනවා කියලා ලොකු ස්වාමීන් වහන්සේට ඉතාලියෙන් අම්මා කෙනෙක් කතා කරලා ඒ අම්මා යම් මුදලක් දෙනවා කියලා ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා ඒකෙන් කොට්ට අරන් දෙන්න කියලා මිනිස්සුන්ට. එතකොට අර අපට යම් එක ආයතනයක් ඉදිරිපත් වෙලා තියෙනවා මෙට්ට අරන් දෙන්න. ඒ වගේ ඔබ යම් විදිහකට ඔබේ ආයතනයෙන් වේවා මේ වෙලාවේ උදව් කරන්න කැමති නම් ඔබේ ආයතනයේ ඉහළ ප්‍රධානීන් එක්ක ඔබ කතා කරන්න. කතා කරලා ඔබ මේ මිනිස්සුන්ට ජීවිතේ ගොඩනගා ගන්න යම් සවියක් වෙන්න ඉදිරිපත් වෙන්න කැමති නම් අර කලින් සඳහන් කළ දුරකථන අංක වලට කතා කරන්න. එහිදී තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි පුංචි ළමයින්ගේ පාසල් පොත් වතුරට ගහගෙන ගිහිල්ලා ඉවරයි. ඇඳුම් වතුරට කිලුටු වෙලා තියෙන්නේ. ඉතින් ඒ ළමයි ගම් වතුර බැහැගෙන ගියාට පස්සේ ඊළඟ සතියේ පාසල් යන්න ඕනේ. එතකොට මේ අම්මලා තාත්තලාට මුදල් නැහැ. දැන් එක අම්මා කෙනෙක් ඇවිල්ලා අඬා අඬා කියනවා, අනේ සාමීනි අපේ කඩේ කෝටි ගාණක් බඩු තිබ්බා. දැන් මේ ඔක්කොම වතුරේ ගහගෙන ගියා. අපේ මහත්තයා ඊ රැට කෑවෙත් නැහැ. කල්පනා කර කර අහස දිහා බලාගෙන නිදාගෙන ඉන්නේ. ඇඳේ හාන්සි වෙලා ඉන්නේ කියලා. බලාගත්තට බලාගෙන ඉන්නේ කියලා. දැන් ඒ වගේ සිදුවීම් ගොඩාක් තියෙනවා. ඉතින් එතකොට ඒ අයට ජීවිතේ ගොඩනගා ගන්න අපි බුද්ධිමත්ව පිළිසරණක් වෙන්න ඕනේ.
ඒ කියන්නේ දැන් මේ වෙලාවේ අවශ්‍ය දේ මොකද්ද කියලා බලලා ඔහි දෙන්නම් වාලේ දෙනවට වඩා මං හිතන්නේ අවශ්‍ය දේ මොකද්ද කියලා බලලා දෙන එකයි වටින්නේ. දැන් මම අද අපේ කඩුවෙලා අසපුවේ හිටපු සභාපතිතුමාට මම පණිවිඩයක් කිව්වා. ඒ තමයි ඒ ගම් ප්‍රදේශයේ පාරක් පාරක් ගාන ගිහිල්ලා පාසල් යන්න ඉන්න ළමයින්ගේ වයස් සීමාවත් එක්ක ලයිස්තුවක් ගන්න. ඊට පස්සේ අවුරුදු එකහමාරට වඩා අඩුවෙන් ඉන්න පුංචි ළමයින්ගේ ලයිස්තුවක් ගන්න. ඒතර අපිට ඒ අනුව ඒ දරුවන්ට අවශ්‍ය දේවල් ලබා දෙන්න අපිට අවස්ථාව තියෙනවා. නැත්තම් ඔහි නිකන් දෙන්නම් වාලි දෙනවට වඩා මං හිතන්නේ ඒක තමයි සුදුසු වෙන්නේ. එතකොට අපිට ඒ අයගේ ජීවිතේ ගොඩනගා ගන්න යම් උපකාරයක් යම් සවියක් වෙන්න අවස්ථාව ලැබේවි. අපි ඔබ සීලු දෙනාගෙන් මිල්ලා හිටිනවා මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙන්න කියලා. අපිත් එක්ක එකතු වෙලා මේ අසරණ ජනතාවට පිළිසරණක් වෙන්න කියන පණිවිඩය තමයි මේ මොහොතේ අප ඔබට දෙන්න සතුටින් සිටින්නේ. මේ වෙලාවේ ශ්‍රද්ධා රූපවාහිනී ශ්‍රද්ධා ගුවන්විදුලි වගේම ඉතාම සුවිශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා අපේ මහා මේඝ පුවත්පත. ඒ වගේම කඩුවෙල මාළඹේ මහමෙවුනා අසපුවල උපස්ථායක කමිටු, ඒ වගේම යෞවන සභා, ඒ වගේම තාවතින්සේ යාත්‍රා, ඒ වගේමයි ශ්‍රද්ධා මාධ්‍ය ජාලය වගේම කුණ්ඩසාලා අසපුවට සම්බන්ධ මහමෙවුනා සුව සේවාව ඉතා විශාල පුළුල් කාර්යභාරයක් ඉටු කළා. බොහෝ පින් රැස් කරගන්නට ඒ අය සමත් වුණා. දැන් අපේ වාරය ස්වාමීනි. දැන් මේ අය මානසිකව ශක්තිමත් කළ යුතු තිබෙනවා, කායිකව ශක්තිමත් කළ යුතු තිබෙනවා. ඒ අතර වාරේ අපි ශ්‍රද්ධා රූපවාහිනීන් ශ්‍රද්ධා ගුවන්විදුලීන් යම් යම් කටයුතු ක්‍රියාත්මක කරමින් පවතිනවා. මේ අයගේ මානසික ශක්තිමත් භාවය වෙනුවෙන් මොනවද අපි අයට කරන්න පුළුවන්? ඔව්, මානසික ශක්තිමත් භාවය ලබන්න ඒ අයව ධර්මයෙන් පෝෂණය කිරීමයි කරන්න ඕනේ. හැබැයි මෙතනදී අපිට එකපාරටම වණ කියන්න යන්නත් බෑ. ඉතින් ධර්මය මොකද එකපාරට ධර්මය කියන්න ගියොත් එහෙම ඒ අය ගන්නෙ නෑ. ඒක ධර්මය අහලා තිබ්බ කෙනෙකුට සිහිය උපදන්න පුළුවන්. දැන් බලන්න මේ හරිය ලස්සන සූත්‍රයක් තියෙනවා, ඔබ දන්නවා ඇති, පංචක නිපාතේ අංගුත්තර නිකායේ තියෙන පඨම පඤ්ඤාසකේ අලබ්බණීය තාන සූත්‍රයේ. මේක හරි ලස්සන විස්තරයක් තියෙනවා. ඒකදී බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ පංචිමානි භික්කවේ අලබ්බණියානි තානානි සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මි. කියන්නේ පින්වත් මහණෙනි, මේ ලෝකේ මහණෙකු විසින් වේවා, බමුණෙකු විසින් වේවා, දෙවියෙකු විසින් වේවා, මාරයෙකු විසින් වේවා, බම්බෙකු විසින් වේවා, අන් කිසිවෙකු විසින් මේ දේවල් නොලැබිය හැකි, ඒ කියන්නේ මෙසේ වේවා කියලා ලැබිය නොහැකි දේවල් පහක් තියෙනවා. මොනවද ඒ පහ? ඒ තමයි ජරා ධම්මං මා ජීරීති අලබ්බණීයං තානං. ජරාවටපත් වෙලා යන දේවල් ජරාවටපත් වෙන්න එපා කියලා ලබන්න බෑ කියනවා. ඒ විතරක් නෙවෙයි, ව්‍යාධි ධම්මං මා ව්‍යාධීති, ලෙඩ වෙන දේවල් ලෙඩ වෙන්න එපා කියලා ලබන්න බෑ කියනවා. මරණ ධම්මං මා මීති, මරණයටපත් වෙන දේවල් මරණයටපත් වෙන්න එපා කියලා ලබන්න බෑ කියනවා. කය ධම්මං මා කීති, ෂේ වෙලා යන දේවල් ෂේ වෙන්න එපා කියලා ලබන්න බෑ කියනවා. නස්සන ධම්මං මා නස්සීති, නැසී වෙනසී යන දේවල් නැසී වෙනසී යන්න එපා කියලා ලබන්න බෑ කියනවා. ඉතින් බලන්න මේ කරුණු පහ අපට ලබන්න බැරි දේවල්. එතකොට ජරාවටපත් වෙලා යන දේ ජරාවටපත් වෙනවමයි, ලෙඩ වෙන දේ ලෙඩ වෙනවමයි, මැරෙන දේ මැරෙනවමයි, ෂය වෙලා යන දේ ෂය වෙනවමයි, නැසී වෙනසී යන දේ නැසී වෙනසී යනවමයි. මේක තමයි මේ ලෝකයේ තියෙන සනාතන ධර්මතාවය. ඉබඳු වියසනයන්ට දැන් මේ ගම් වතුරත් එක්ක අපේ නැසී වෙනසී යන ස්වභාවයෙන් යුතුයිනේ අපි වටේ තියෙන සියල්ල. ඒවා ඒ ස්වභාවයට අයිති වුණා. ෂය වෙලා යන ස්වභාවයට, ලෙඩ වෙන ස්වභාවයට අයිති වුණා. එතකොට බුද්ධිමත් ශ්‍රාවකේ කල්පනා කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාලා බුද්ධිමත් ශ්‍රාවකයා මෙන්න මේ විදිහටයි හිතන්නේ. කොහොමද හිතන්නේ? බුද්ධිමත් ශ්‍රාවකයා කල්පනා කරනවා මේක මේ වෙන සිද්ධිය මට විතරක් තනියම සිද්ධ වෙන දෙයක් නෙවෙයි.
මේක මේ ලෝකේ යම්තාක් සත්වයෝ ඉපදිලා ඉන්නවා නම් යම්තාක් සත්වයෝ ගි පැවැත්මක් තියෙනවා නම් ඒ තාක්ම ඒ ඉපදුණු සියලු දෙනාටම උරුම වෙන දෙයක් තමයි මටත් උරුම වෙලා තියෙන්නේ. එහෙනම් මම මේකට අමුතුවෙන් හඬලා වැළපිලා ශෝක වෙලා වැඩක් නැහැ. හැඬුවා වැළපුණා කියලා ලබන්න දෙයකුත් නැහැ. ලැබෙන යහපතකුත් නැහැ. මගේ මූණත් කළු වෙනවා. මගේ මූණත් කැත වෙනවා. මම අඬනවා දකිද්දි මගේ සතුරන් සතුටු වෙනවා. මගේ මිතුරන්ට දුකක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි මට බත් කන්නත් බැරි වෙනවා. දැන් අර අර බලන්න අර මිනිහයර වෙච්චදී කඩේ බඩු යට වුණා කියලා එයා අහස දිහා බලාගෙන කල්පනා කර කර හිටියා. ඉතින් එහෙම ඉඳලා වැඩක්ද? ප්‍රයෝජනයක් නැහැ. දැන් බලන්න ශ්‍රද්ධා නාලිකාවම යට වෙලා ගියා. අපි කවුරුත් ඒ ගැන හිතන්නේ නැතුව අපි මේ අසාගියට බඩු බෙද බෙද මිනිසුන්ට උදව් කරන්නේ. එතකොට දැන් ඒ ධර්මය අපි ගලප ගන්න ඕනේ පින්නතුනි. ගලප ගන්න ඕනේ. මොකද ඊට පස්සේ අපි උත්සාහයෙන් නැගී සිටින වීරියෙන් යුක්තව ඒ පටන් ගන්න පුළුවන් තැනි පටන් ගන්න ඕනේ ඉස්සරහට යන්න. ඒක තමයි තියෙන්නේ. දැන් මේ සූත්‍රයේ අන්තිමට හරි ලස්සන ගාථා රත්නයන් කීප වහන්සේ නමක් විස්තර වෙනවා. ඒ තුල අපට මේ හදිසි ව්‍යසනකාරී තත්වයකදී අපි හිතන්න ඕනේ විදිහ ගැන හරි ලස්සන අදහසක් ගන්න පුළුවන්. සඳහන් වෙනවා මෙහිම නසෝචනාය න පරිදේවනාය අත්තු අලබ්බු අපි අප්පකෝපී ශෝක කරා කියලා වැළපුණා කියලා හඬා වැටුණා කියලා අත්තු අලබ්බු අපි අප්පකෝපී අල්ප මාත්‍ර වූ අර්ථයක්වත් ලැබෙන්නේ නැහැ. දැන් අපි හිතමු අපි ඇඬුවා කියලා අපිට දේවල් පහළ වෙනවද? පහළ වෙනවද? නැහනේ. අපි ඇඬුවා කියලා ලැබෙන යහපත නෑ. ඇඬුවා කියලා ලැබෙන අල්ප මාත්‍ර යහපතක්වත් නෑ. අල්ප මාත්‍ර අර්ථයක්වත් නෑ. සෝචන්ත මේතං දුකිතං විදිත්වා පච්චත්තිකා අත්තමනා භවಂತಿ. එතකොට ඒ ශෝක වෙන අයව දැකලා ඒ ශෝක වෙන කෙනා දැන් අපිටම කෙනෙක් කඳාගෙන ඉන්නවා කියලා මූණ කළු කරගෙන එතකොට එයාගේ සතුරෝ මොකද වෙන්නේ? සතුටු වෙනවා. යගේ සතුරු සතුටු වෙනවා. යතෝචකෝ පඬිතෝ ආපදාසු න වේදේති අත්ත විනිච්ඡයඤ්ඤු. ඊතර යම් නුවණැති පඬිතෙක් ඉන්නවා නම් නුවණැති කෙනෙක් ඉන්නවා නම් මේ අර්ථ විනිශ්චය කරන්න දක්ෂ. ඒ කියන්නේ මේ ජීවිතේ ඒ මූණ දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙද්දී ධර්මානුකූලව ඒක දකින්න දක්ෂ නුවණැති කෙනෙක් ඉන්නවා නම් එයා මොකද කරන්නේ? පච්චත්තිකාස දුකිතා භවಂತಿ දිස්වා මුඛං අවිකාරං පුරාණං. එතකොට එයාට උපద్రව පැමිණෙද්දී එයාගේ සතුරු විකෘති වෙච්ච නැති ශෝක නැති නිසා සතුටෙන් ඉන්න ඒ කෙනාගේ මූණ දැකලා දුකටපත් වෙනවලු. ඇයි ඒ? කොතරම් විපතක් ආවත් නුවණැති පඬිතයා ශෝක කරන්නේ නෑ. එයා එක මධ්‍යස්තව මේක ලෝක ස්වභාවයයි කියලා දරාගෙන අර්ථය විනිශ්චය කරගෙන එතනින් නැගී සිටින්න තමයි කල්පනා කරන්නේ. එයාට මහා විනාශයක් එද්දී එයාගේ සතුරු සතුටු වෙන්න බලනවා. බලලා අනේ මෙයා දැන් මූණ එල්ලගෙන ඇති කියලා බලද්දී මෙන්න එයා සතුටෙන් ඉන්නවා. එතකොට පින්නතුනි එහෙම ඒක දකිද්දී සතුරු දුකටපත් වෙනවා. හරි ලස්සන දෙයක් කියනවා ඊට පස්සේ. ජප්පේන මන්තේන සුභාසිතේන අනුප්පදානේන පවේනියාච. යම් ආපදාවක් එද්දී එක්කු මන්ත්‍ර ජප කරලා හරි එහෙම නැත්තම් සුභාසිත වූ යම් දෙයක් ප්‍රගුණ කරලා හරි අනුප්පදානේන පවේනියාච ඒ බඳු ව්‍යසනයන් එද්දී ඒට අදාළව ඒ ප්‍රදේශී පරම්පරා වලින් කරපුවා තියෙනවා. දැන් ඒ කියන්නේ යම් යම් උපක්‍රම ඒ කියන්නේ දැන් සමහර ඒවා තියෙනවා ගම් වතුර එද්දිම අතීතය අය කරපු උපක්‍රම තියෙනවා. දැන් සමහර විට අර ඒ ගඟේ ඉන්න දේවතාවුන් උදෙසා සමහර වෙලාවට ඒ ගඟට අධිග්‍රහිත යම් අමනුෂ්‍ය කොටස් ඉන්නවනම් ඒ අය උදෙසා යම් පූජා තියෙන ඒවා තියෙනවා. ඒ කියන්නේ මේ ඒවා සරණ යන්න ඒවා නෙවෙයි කියන්නේ. ඒ මොකද ඒ බඳු අයත් අපිත් එක්ක ජීවත් වෙනවනේ. ඊට අනුකූලව කරන උපක්‍රම තියෙනවා.
ඉබඳු උපක්‍රම යථා යථා යත් ලැබීත අත්තං යම් යම් විදිහකට යම් අර්ථයක් ලැබෙනවා නම් තථා තථා තත්ත පරක්කමේය ඒ හැම දෙයකම ඔහු උත්සාහ කරනවලු. ඒතර ඒ හැම දෙයකම උත්සාහ කරමින් ඔහු අර ඒ ආපදාවෙන් නැගී සිටින්න ඒ ආපදාවෙන් ගැලවෙන්න උත්සාහ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් ඔබට මතකද එක ජාතක කතාවක ලස්සන විස්තරයක් තියෙනවා. ඒකෙදි මහ බෝසතාණන් වහන්සේ නැවක නැගලා යද්දී ඒ මහා සැඩපහරක් සැඩ කුණාටුවක් ඇති වෙනවා මුහුද මැදදී. ඒ මහා සැඩ කුණාටුව ඇතිවීමත් එක්කම ඒ සැඩ කුණාටුවට මේ නැව පැද්දිලා නැව ගිලෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී නැවේ ඉන්න බොහෝ දෙනෙක් හඬා වැළපෙමින් ශෝක කරද්දී මහා බෝසතාණන් වහන්සේ මොකද කරන්නේ? යතහා යතහා යත් ලැබේ තත්තන් යම් යම් දෙයකින් අර්ථයක් ලැබෙනවා නම් තතා තතා තත්ත පරක්කමෙය්‍ය ඒ දේහි උත්සාහ කරන්න පටන් ගත්තා. මහා බෝසතාණන් වහන්සේ නුවණ භාවිතා කළා. මොකද කළේ? ඒ නැවේ තිබ්බා ගිතෙල්, ලොකු ගිතෙල් කලයක් තිබ්බා. මහා බෝසතාණන් වහන්සේ ගිතෙල් කලේම බිව්වා. දැන් ගිතෙල් කලේ බිව්වට පස්සේ දැන් තරුණ ජීවිතයක් තිබුණේ, තරුණ කාලෙ මේක උනේ. කලේම බිව්වට පස්සේ බඩ ලොකු වුණා. දැන් පහසෙන් පාවෙන්න පුළුවන් එතකොට. දැන් ගිතෙල් බිව්වට පස්සේ දැන් ඒ වෙලාවේ හැටියට පහසෙන් පාවෙන්න පුළුවන්. ඊට පස්සේ ඇඟෙත් ගිතෙල් ගාගත්තා. ඇඟෙත් ගිතෙල් ගහගෙන කුඹ ගහ උඩට නැගගත්තා. යම් තාක් ඒතර අන්තිමටම ගිලුනේ කවුද? මහා බෝසතාණන් වහන්සේ. ගිලිනවත් එක්කම නැව මහා බෝසතාණන් වහන්සේ වතුරට පැනලා පීනන්න පටන් ගත්තා. උන්වහන්සේගේ ගුණ බලයට දෙවිවරු උදව් කළා. සතියක් එක දිගට පීනලා තමයි ගොඩබිමට ආවේ. දැන් මහා ජනකාදී ජාතකවල මෙබඳු විස්තර තියෙනවා. ඒතකොට අපි ඒ අවස්ථාවලදී දක්ෂ වෙන්න ඕනේ, ඒ වෙලාවට උපක්‍රම කරමින් බේරෙන්න. දැන් සමහර උදවි ඉන්නවා ඒ අය, සමහර උදවි ඉන්නවා ඒ අය මොකද කළේ මේ ඒ අවස්ථානුකූලව? ඒ අයට දැන් දර නැහැ කෑම උයා ගන්න. සිවිලිම කඩලා සිවිලිමේ තියෙන ලී අරගෙන කෑම ඉව්වා. සමහර අය ඇඳේ රීප් අරගෙන ඒව කඩලා ඒව දරට දාලා කෑම ඉව්වා. අනේ නෑ නේ කිකි හිටි නෑ. ඉතින් ඒ වගේ යම් යම් උපක්‍රම ඒ අවස්ථාවලදී භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒතර ඒ අවස්ථාවලදී ඒ උපක්‍රම භාවිතා කරලා මේ ආපදාවෙන් නැගී සිටින්න නුවණැති කෙනා කල්පනා කරන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පැහැදිලිව කියලා දෙනවා ඕනෑම වෙලාවක ඕනෑම විපත්තියක් ඕනෑම අනතුරක් ඕනෑම කෙනෙකුට සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඉන් නැගී සිටීමයි වැදගත්. ඊට පස්සේ එතනින් හරියට අලු ගසා දාලා නැගිටින කෙනෙක් වගේ තමන්ට තියෙන පුංචි දේ පදනම් කරගෙන නැගී සිටින්න තමන් කල්පනා කරන්න ඕනේ. ඊට පස්සේ සඳහන් වෙනවා සචේ පජානෙය්‍ය අලබ්බනෙය්‍යෝ මයාච අඤ්ඤේච වායේ සාත්තෝ. ඉතින් අපි හිතමු දැන් ඉතින් ඒ විදිහටත් උත්සාහ කරලා මා විසිනුත් අනුන් විසිනුත් එහෙම උත්සාහ කරපුවාම ඒ අර්ථය ඒත් ලැබුන්නේ නැහැ කියමු. ඒ කියන්නේ අප්‍රමාණ වීරියක් කරනවා ඒකෙන් බේරෙන්න. උත්සාහය අතාරින්නේ නැහැ. එහෙම කරලත් බේරෙන්න බැරි වුණා. එහෙම කරලත් ප්‍රතිඵලයක් නැත්තම් එයා දුකටපත් වෙන්නේ නැහැ. එයා මොකද කරන්නේ? අසෝචමානාදිවාසේය. කොච්චර වීරිය කරලත් ඒකේ අර්ථයක් ලැබුණ නැත්තම් එයා අසෝචමානෝ ආදිවාසේය. ශෝක කරන්නේ නැතුව ඒක ඉවසනවා. කොහොමද? කම්මං දල්හං කින්ති කරෝමි දානීති. කර්මය දැඩි වුණා. ඉතින් මන් දැන් මොනවා කරන්නද කියලා කර්මයේම දැඩි වුණා නොවේද කියලා උපේක්ෂාවටපත් වෙනවා. ඉතින් ඒක තමයි නුවණැති කෙනා ඒ ආපදාවන්ට මුහුණ දෙන ක්‍රමය. ස්වාමින්වහන්ස මේ ධම්සභා මණ්ඩපේ අපිට අද බොහොම සතුටුදායක සිදුවීමකුත් උදේම සිද්ධ වුණා. ඒ තමයි අපේ ධර්මදාන සමාජිකයන්ගේ පින්කමක් යාවත් කාලීන වුණා. අතරමඟ නතර වුණු පින්කමක් ආපහු අපට අලුත් වුණා කියලායි දැනෙන්නේ. පෙරටත් වඩා මං හිතන්නේ පුළුල්ව මේ පින්කම අපිට දැන් කරගන්න පුළුවන්. යම් ධර්මදාන සමාජිකයෙක් වේ නම් ඔහු දායකත්වයේ දරන්නේ රූපවාහිනියට පමණක් නෙවෙයි, ගුවන් විදුලියටත් දායකත්වයේ දරනවා. දිවා රාත්‍රියේ
තමුන් වෙනුවෙන් ධර්ම දානයක් රූපවාහිනී විකාශනය වෙනවා වගේම ගුවන් විදුලිත් විකාශනය වෙනවා. මේක හරියටම නුවණ පාවිච්චි කළා ජීවිතේට මේ පින්කම මෙහෙවගෙන පින් කරගන්න අය අපිට හම්බ වෙලා තියෙනවා. ඒ කියන්නේ නොකඩවා මාස්පතා කොහොම හරි ධර්ම දාන සමාජිකත්වයේ රැකගන්නවා පින් බලාගෙන. ස්වාමීනි ගුවන් විදුලිය අද ආරම්භ වුණා. ඒ ගැනත් අපි ඕ මං හිතන්නේ අප සියලු දෙනාටම අද විශේෂ දවසක්. අපේ ගුරුදේවයන් වහන්සේගේ ඒ ගුරුදේවයන් වහන්සේ මහත් වෙහෙසෙන් මහත් පීඩාවන් නිවසා දරාගෙන අප කෙරෙහි අනුකම්පාවෙන් දියත් කළ ඒ මහමෙවුනාවේ ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙලේ තවත් එක් සංදිස්ථානයක් අද සනිටුහන් වුණා. ඒ තමයි ශ්‍රද්ධා ගුවන්විදුලියේ දිවයින පුරා විකාශනය ආරම්භ වීම. පින්නතුනි එහිදී අපට දැන් ගුවන්විදුලිය අපි ඔබ දන්නවා කලින් අපි එක්තරා ගුවන්විදුලි නාලිකාවක් සමග සමගාමී විකාශයක් විදිහට පැය ගණනක් දවසට අරගෙන තමයි විකාශන කටයුතු කරගෙන ගියේ. නමුත් හදිසියේ ඇතිවෙච්ච තත්වයක් නිසා අපිට ඒ ගුවන්විදුලි නාලිකාවේ විකාශන කටයුතු නවත්තන්න සිද්ධ වුණා පසුගිය අප්‍රේල් 31 වෙනිදා. ඒ විදිහට විකාශනය අත්හිටවන්න සිද්ධ වෙනවත් එක්කම අපට කෙලවරක් නැතුව දුරකථන ඇමතුම් ලැබෙන්න ගත්තා. ශ්‍රද්ධා ගුවන්විදුලියට රූපවාහිනියට සමහර අම්මලා අඬා අඬා කතා කළේ. සමහර අම්මලා කියනවා අඬා අඬ අනේ ස්වාමින්වහන්සේ අපි කොහේ හිටියත් මේ වෙලාවට ගෙදර යනවා මේ වැඩසටහන් අහන්න. අනේ ස්වාමින්වහන්සේ අපිට ලෝකෙම නැති වුණා වගේ අපිට ළඟපාත අසපුවක් නැහැ. අපි ධර්මේ ගත්තේ ශ්‍රද්ධා ගුවන්විදුලියෙන්. අපේ ගම්පලාතර ටීවී පේන්නෙත් නැහැ. අපි ගුවන්විදුලියෙන් ධර්මේ ගත්තේ දැන් අපිට ඒකත් නැති වුණා කියලා බොහෝ දිනක් හඬා වැළපිච්ච අවස්ථා තිබුණා. දැන් ඒක මේ මෑතක් වෙනකම්ම කතා කර කර අඬනවා. ඒතර ඒකෙන් අපට තදට තේරෙන්න ගත්තා මේ ශ්‍රද්ධා ගුවන්විදුලියෙන් කොතරම් සමාජයට ධර්මයක් දායාද වෙලා තිබුණාද කියලා. ඉතින් මං හිතන්නේ මේක මම කියන්නම ඕනේ. මොකද ඒ විදිහට ධර්මයේ දායාද කරමින් ගුරුදේවයන් වහන්සේ දියත් කරන සදහම් වැඩපිළිවෙලට සවියක් උනේ මාස්පතා තමන් උපයන මුදලෙන් යම් කොටසක් ධර්ම දානමය පිනක් විදිහට මේ වෙන් කරලා ශ්‍රද්ධා ගුවන්විදුලියට ශ්‍රද්ධා රූපවාහිනියට අඛණ්ඩව හැම මාසෙම දායකත්වයේ දරන පින්වත් ඔබ කියන කාරණේ අප මේ මොහොතේ බොහෝම සතුටින් සිහිපත් කරනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ ලබාගෙන ඉන්න පින්වතුන් බොහෝම සතුටටපත් වෙන්න ඕනේ. මොකද ඒ තාක් ඒ ශ්‍රද්ධා ගුවන්විදුලියෙන් එච්චර සේවයක් වුණේ ඔබේ දායකත්වේ නිසා. මොකද නැත්තම් අපි මුදල් උපයන්නේ නැහනේ. ඔබේ උපකාරයෙන් තමයි අපි ශ්‍රද්ධා ගුවන්විදුලියත් ශ්‍රද්ධා රූපවාහිනියත් ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ගුවන්විදුලිය නැවතුණාට පස්සේ අපේ හිතට තදින්ම දැනෙන්න ගත්තා මේක කොහොම හරි පටන් ගන්න ඕනේ. ඒ මොකද ඒ ගුවන්විදුලියෙන් ඊතරම් විශාල ජනකායක් දහම් දායාදේ ලබාගෙන තියෙන බව ගුවන්විදුලිය නැවතුණාට පස්සේ තමයි අපට වැටහුනේ. ගුරුදේවයන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඒ සඳහා කටයුතු කරමින් ඉදිද්දී අපිට තිබුණු ලොකුම ප්‍රශ්නේ තමයි තරංග සංඛ්‍යාත ලබා ගන්න එක. මොකද මේ වෙද්දි ලංකාවේ ගුවන්විදුලි තරංග සංඛ්‍යාත සියල්ලම වගේ බෙදලා අවසන් වෙලයි තියෙන්නේ. ඉතින් එහිදී අපි මේ මොහොතේ ගොඩාක් ගෞරවයෙන් සිහිපත් කරනවා කොළඹ 7 ධර්මායතනාධිපති අතිපූජනීය නම කියන්න අවසරයි පූජ්‍යපාද ඇල්ලේ ගුණවංශ නායක සාමීන්ද්‍රයන් වහන්සේ. මං හිතන්නේ නායක සාමින්වහන්සේ ඔබ ජාතික සටනේ දැකලා තියෙනවා. ඔය වේගෙන් කතා කරනවා දැකලා තියෙනවා. නමුත් උන්වහන්සේ අපේ රටට ජාතියට ගොඩාක් ආදරේ. බුදුදහමට බොහෝම ප්‍රිය කරන යතිවරයන් වහන්සේ නම. ඉතින් අපි අපේ ඇල්ලේ ගුණවංශ අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේ හමු වෙලා කතා බස් කළා. මොකද ලක්විරු රේඩියෝ ඇන් ටෙලිවිෂන් ලිමිටඩ් කියලා යම් ආයතනයක් උන්හා ඒ නායක ස්වාමීන් වහන්සේ යටතේ පැවතුණා. එහි ලක්විරු ගුවන්විදුලිය නමින් තරංග සංඛ්‍යාත දෙකක් වෙන් වෙලා තිබුණා. 105.2 105.3
හතරක් නායක ස්වාමින්වහන්සේත් එක්ක කතා වෙලා ඉතින් අපි කතා කරපුවාම නායක ස්වාමින්වහන්සේ බොහෝම සතුටින් අපි එකතු වෙලා කටයුතු කරගෙන යන්න මේ කැමැත්ත පළ කළා. ඉතින් ඊ අනුව අපේ නායක ස්වාමින්වහන්සේ අපට ශ්‍රද්ධා ගුවන්විදුලියේ විකාශන කටයුතු ලක්විරු ගුවන්විදුලිය යටතේ පවත්වගෙන යන්න ඒ නායක ස්වාමින්වහන්සේගේ තරංග සංඛ්‍යාත දෙකම ලබා දුන්නා. ඉතින් ඒ නිසා අපි මේ මොහොතේ අපේ අතිපූජනීය ඇල්ලේ ගුණවංශ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ රැස්වන සියලු පින් අනුමෝදන් කරමු. මොකද නායක ස්වාමින්වහන්සේගේ උපකාරයෙන් නොතිබෙන්න අපට අද ශ්‍රද්ධා ගුවන්විදුලිය ආරම්භ කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අපේ ඒ අතිපූජනීය කොළඹ හත ධර්මායතනාධිපති නම කියන්න අවසරයි ඇල්ලේ ගුණවංශ නායක මාහිමි පාණන් වහන්සේ මේ අපරැස් කරන සියලු පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී උන්වහන්සේගේ සමාජ ශාසනික ජාතික මෙහෙවර සුවසේ කරගෙන යමින් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනු පිණිස මේ පින් හේතු වාසනා වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඉතින් එහිදී නායක ස්වාමින්වහන්සේගේ තරංග සංඛ්‍යාත ලැබෙද්දී ඊට සමගාමීව උපකරණ ගන්න ඕනේ. ඉතින් විශාල මුදලක් ශ්‍රද්ධා ගුවන්විදුලිය ආරම්භ කරන්න පිරිවැය විදිහට දරන්න තිබුණා. ඉතින් එහිදී අපිට දැන් කොහොමද මේක කරගන්නේ කියලා හරි හිතට දැන් හිතේ කල්පනා වැඩ කරන්නේ ඒක. ඇයි අපි ළඟ ඉතින් එහෙම සල්ලි නැහනේ. ගුවන්විදුලියක් ආරම්භ කරනවා කියන එක පින්නතුනි කෝටි ගාණක් වියදම් වෙන වැඩක්. ඒක ලේසි වැඩක් නෙවෙයි. දැන් මිනිස්සුන්ට ධර්ම දෙන්නත් ඕනේ. එතකොට කොහොමද මේක කරන්නේ කිය කල්පනා කර කර ඉඳිද්දී එක්තරා මහත්මයෙක් අපේ කඩුවෙල අසපුවට ඇවිල්ලා කියලා තිබුණා මේ ස්වාමින්වහන්සේව හමු වෙන්න ඕනේ. ඉඩමක් තියෙනවා නුගේගොඩ පැත්තේ. ඒ ඉඩම පූජා කරන්න කැමැත්තෙන් ඉන්නවා එක දුවක්. ඒ නිසා ඒ ඉඩම බලලා ගැළපෙන දෙයක් කියනවා නම් හොඳයි කියලා. ඉතින් ඒ වෙලාවේ ඉතින් මේත් එක්කම ඒකත් ඉදෙද්දි අපි කල්පනා කළා ඉඩම බලලා එනවා කියලා. ගිහිල්ලා බැලුවාම එතන අසපුවක් හදන්න තරම් ඉඩ නැහැ. ඊට පස්සේ මම ඉතින් ඒ මහත්මියට යෝජනා කළා. ඒ මහත්මියට දෙමව්පියන්ගෙන් ලැබිච්ච ඉඩ කඩන් ඒක එක බිම් කොටසක් තමයි මේ විදිහට පූජා කරන්න කැමැත්තෙන් හිටියේ. ඉතින් අපි ඒ මහත්මියට දැනුම් දුන්නා. එතුමිය තමයි මම හිතන්නේ ඒකත් දෛවෝපගත සිදුවීමක් වෙන්න ඕනේ. එතුමියගේ නමත් සද්ධා. දැන් අපි සද්ධා කියන එක පාලි වචනෙන්නේ සිංහලින් ශ්‍රද්ධා කියලා කියන්නේ කොහොමද? සරදා කියලාත් කියනවා. ඉතින් එතුමියට නම දාලා තිබ්බේ අම්මයි තාත්තයි සරදා කියලා. එතුමියගේ නම තමයි නුගේගොඩ පදිංචි දොන් සරදා අරුණි පෙරේරා මහත්මිය. ඉතින් එතුමියගේ මව්පියන් ඒ වෙදි කලුරිය කරලා හිටියේ. ඉතින් එතුමියට එක ආදරණීය පුතෙක් ඉන්නවා. ඒ පුතා තමයි ලසිත් අබේ වික්‍රම පුතණුවන්. ඒ පුතණුවන් මේ වෙදි අසනීප තත්වෙන් ඉන්නේ. බොහෝම අසනීප තත්වෙන්. ඉතින් ඒ පුතා වෙනුවෙන් තියාගත්ත ඉඩම පුතාට පින් පිණිස තමයි මේ අම්මා මව්පියන්ටත් පින් පිණිස පූජා කරන්න කල්පනා කරලා තිබුණේ. ඉතින් මම ඒ අම්මට ඒ මහත්මියට පැහැදිලි කරලා දුන්නා මෙහෙම ශ්‍රද්ධා ගුවන්විදුලියට ලොකු අභියෝගයක් තියෙනවා. අපිට මේක පටන් ගන්න සල්ලි නැහැ. අම්මට පුළුවන් නම් මේකට ඒ ඉඩම විකුණලා ලැබෙන මුදල පරිත්‍යාග කරන්න කියලා. එතකොට අපිට ශ්‍රද්ධා ගුවන්විදුලිය ආරම්භ කරන්න යම් ආරම්භයක් ලබා ගන්න පුළුවන් කියලා මම ඒ අම්මට කිව්වා. එතකොට ඒ වෙලාවේ ඒ අම්මා ඒකට සතුටින් ඉදිරිපත් වුණා. ඉදිරිපත් වෙලා ඒ අම්මා ඒ ඉඩම විකුණන්න හදද්දී ඊළඟ ප්‍රශ්නේ ආවේ කොහොමද මේක විකුණගන්නේ කියලා. මම ඉතින් අපේ හිතවත් නාවල කුෂන් වර්ක්ස් අධිපතිතුමන් ඒ ආර්.ජී. ප්‍රේමරත්න මැතිතුමාට මේ විස්තරය කිව්වහම එතුමා අපිට බොහොම හිතවත් ශ්‍රද්ධා රූපවාහිනිය පටන් ගද්දිත් අපිට බොහොම සවියක් වෙච්ච අපේ රංජිත් කිත්සිරි මහත්මයා පොළොන්නරුව අසපුව පූජා කරපු පින්වත් මහත්මයාට මේ ගැන දැනුම් දීලා ඊට පස්සේ කිව්වහම ඒ පිරිසට පුළුවන් වුණා පින්වන්ත කෙනෙක් හොයාගන්න මේ ඉඩම ගන්න. එතකොට ඒ විදිහට ඒ ඉඩම විකුණුණා. ඒ ඉඩම විකිණිලා ලැබිච්ච මුදලෙන් තමයි අපට ශ්‍රද්ධා ගුවන්විදුලිය ආරම්භ කරන්න මූලික පියවර තබන්න මේ අවස්ථාව ලැබෙන්නේ.
හැබැයි පින්නතුනි ඒ ඉඩම විකුණූ මුදල පමණක් ශ්‍රද්ධා රූප ගුවන් විදුලිය දිවයිනටම ඇසෙනා විදිහට සකස් කරන්න ප්‍රමාණවත් නැහැ. එතකොට ඒත් එක්කම එක පින්වත් මහත්මයෙක් හිටියා. ඒ පින්වත් මහත්මයාව අපට සම්බන්ධ වුණේ ශ්‍රද්ධා රූපවාහිනියේ ගුවන් විදුලියේ හිටපු සභාපතිනිය අපගේ පින්වත් රෝෂිනී රාජපක්ෂ මැතිනිය අපිට කතා කරලා කිව්වා, අනේ ස්වාමීන් වහන්ස, අපේ ඥාති කෙනෙක් ඉන්නවා, මාමා කෙනෙක්, මේ ඉඩමක් පූජා කරන්න කැමැත්තෙන් ඒත් අම්මගේ තාත්තගෙන් ආපු ඉඩම දැන් ඒ දුව රට ඉන්නේ, ඒ අම්මගේ තාත්තගේ දුව රට ඉන්නේ, දුවට තමයි ලියලා තියෙන්නේ. ඉතින් ඒ අය අසපුවට පූජා කරන්න කැමතියි කියලා මං ඒකත් බලන්න ගියා. බලුවාම එතනත් අසපුවක් පටන් ගන්න තරම් ඉඩ මදි. ඒක තිබ්බේ දෙහිවල. එතකොට ඉතින් මම ඒ මහත්මයාටත් ඒ නෝනටත් පැහැදිලි කරලා දුන්නා, මෙහිම අපිට ප්‍රශ්නයක් තියෙනවා, අපිට මේ මුදලක් අඩුයි, මේකට ඔබතුමීලාට ඉදිරිපත් වෙන්න පුළුවන් නම් ලොකු පිනක් කියලා. ඒ වෙලාවේ ඒ දෙන්නත් සාදුකාරණං වමින් ඒ ඉඩම මේ සඳහා යොදවන්න ඉදිරිපත් වුණා. හැබැයි දැන් ඒ ඉඩම තාම විකුණ ගන්න බැරි වුණා. ඉතින් ඒ ඉඩම විකුණන්න ඒ දෙපළ උත්සාහ කරනවා. දැන් දෙහිවල පැත්තේ ඉඩමක් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔන්න පර්චේස් 22 විතර ඉඩමක් හොඳ ගයක් එක්ක ශ්‍රද්ධා ගුවන් විදුලියටත් උපකාරයක් වෙයි ඒක. ඇයි ඒ ඔබ ඒ ඉඩම ගන්න මුදල, ඒ සම්පූර්ණ මුදල ඒ මහත්මයාත් නෝනත් තමන්ගේ දුවත් එක්ක එකතු වෙලා ශ්‍රද්ධා ගුවන් විදුලියටයි පූජා කරන්නේ. එතකොට මේ ඒ ඉඩම විකුණලා ලැබෙන මුදලුත් මේ එකතු වුණාම අපිට ශ්‍රද්ධා ගුවන් විදුලියේ සම්පූර්ණ විකාශනයට අවශ්‍ය මුදල එකතු කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ අම්මයි තාත්තයි ඒ වෙද්දි තමන්ගේ ඉඩම ලියලා තිබුණේ තමන්ගේ ආදරණීය දියණිය වූ දැනට ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි ජේසිකා වික්‍රමසිංහ දුවට. ඉතින් මේ දුවත් සාදුනාද නංවමින් ඒ පින්කමට කැමති වෙච්ච නිසා දැන් ඒ ඉඩමත් විකුණලා ශ්‍රද්ධා ගුවන් විදුලියේ විකාශන කටයුතු සඳහා අවශ්‍ය ඉතුරු මුදල සම්පූර්ණ කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් විශේෂයෙන් මේ දේශිකා වික්‍රමසිංහ මිනිබිරිය තමන් නමින් මිය පරලව ගිය ආදරණීය සීයාටත් ආච්චිටත් රූපා වික්‍රමසිංහ මිත්තණියන්ටත් LGD වික්‍රමසිංහ සීයාටත් පින් අනුමෝදන් කරනු පිරිස තමයි ඒ විදිහට මේ ඒ ඉඩම විකුණා ලැබෙන මුදල පූජා කරන්න අපේක්ෂාවෙන් සිටින්නේ. ඉතින් අපි ඒ සියලු දෙනාටම මේ වෙලාවේ පින් අනුමෝදන් කරන්න ඕනේ. මොකද ඒ අය දැන් මේ ලෝකයේ ඉඩකඩම් වතුපිටි යාන වාහන වලට තදින් බැඳෙන ලෝකයේ මසුරු මල දුරු කරලා ධර්ම දානයේ උදෙසා, මොකද සබ්බ දානං ධම්ම දානං ජිනාති, සියලු දන් පරදා දිනන්නේ ධර්ම දානයයි. ඒ උතුම් ධර්ම දානයේ උදෙසා ඒ දුක් සෝස් තැවුල් නිවාලන පිසලන අමා ධර්මයේ තවත් කෙනෙකුට දන් දීම උදෙසා පරිත්‍යාග කරනවා කියන්නේ ඒක ඒකාන්තයෙන්ම ශ්‍රේෂ්ඨ වූ, ඒකාන්තයෙන්ම උතුම් වූ, පූජනීය වූ දෙයක්මයි. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ මොහොතේදී අපි ඒ පින්වත් නුගේගොඩ පදිංචි ඩොන් සරදා අරුණි පෙරේරා මහත්මියගේ, මොකද එතුමිය මේ වෙද්දී ඒ මුදල් පූජා කළ නිසා තමයි අද ශ්‍රද්ධා ගුවන් විදුලිය ආරම්භ වෙන්නේ. එතුමියගේ දැනට අසනීප තත්වයෙන් පසුවන ආදරණීය පුතණුවන් වන ලසිත් අබේ වික්‍රම පුතණුවන්ට නිදුක් නිරෝගී සුවපත්භාවයේ දීර්ඝායුෂ සම්පත් සැලසෙත්වා. මේ බියකරු සසරේදී කිසිම දිනක මෙබඳු රෝගාබාධ රෝග පීඩා ඇති නොවෙත්වා කියන අදහසින් අපි දැන් ශ්‍රද්ධා රූපවාහිනී නරඹන ගුවන් විදුලි අසන සියලු දෙනා අපි එක හඬින් සාදුකාර පවත්වමු. ලක්ෂ සංඛ්‍යාත සියලු දෙනාගේ සාදුකාරේ පුණ්‍ය ප්‍රාර්ථනාවේ ආනුභවයෙන් ඒ පින්වත් පුතණුවන් නිරෝගී වෙත්වා, නිරෝගී වෙත්වා, නිරෝගී වෙත්වා, නිදුක් නිරෝගී සුවපත්භාවයේ දීර්ඝායස සම්පත් ලබත්වා. ඊට සසරේ කිසිදු දිනක මෙබඳු භයානක ව්‍යසනයන්ට රෝගබාධයන්ට පත් නොවි ජාතියක් ජරාවක් නැති අමා මහ නිවනින් සැනසෙන්න
ඒ පුතනුවන්ට මේ පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඒ නුගේගොඩ පදිංචි දොන් සර්දා අරුණි පෙරේරා මහත්මිය නමින් මිය පරලව ගිය හෙන්රි පෙරේරා මෑණියන්, හෙන්රි පෙරේරා පියාණන් චන්ද්‍රා සේනාරත්න මෑණියන්, ඒ දෙපළ උපයාගත් ඉඩකඩන් තමයි මේ විදිහට පූජා කරලා තියෙන්නේ. ඒ නිසා මිය පරලව ගිය ඒ දෙපළට ශ්‍රද්ධා ගුවන් විදුලියනොත් රූපවාහිනියනොත් රැස්වෙන සියලු පින් අද පටන් ශ්‍රද්ධා ගුවන් විදුලියෙන් දවසක් දවසක් පාසා රැස්වෙන සියලු පින්වල උරුමකාරයෝ, ඉතින් ඒ දෙපළටත් මේ පින් අනුමෝදන් වී ඒ දෙපළගේ පරලව ජීවිතේ වාසනාවන්ත වෙත්වා, සුවපත් වෙත්වා, සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම ඒ මහා දානේ සිදු කළ නුගේගොඩ පදිංචි දොන් සද්ධා අරුණි පෙරේරා මහත්මියටත්, එතුමියගේ පවුලේ සියලූම දෙනාටත්, එතුමියගේ මාමණ්ඩිය වන ජයන්ත නිවුන්හැල්ල මාමා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, ඒ වගේම ඒ ඉඩමේ පණිවිඩය අපවිත ගෙන ආ ගාමිණී ඉද්දගොඩ ඒ අපහිතවත් මහත්මා ඇතුළු ඒ පවුලේ සියලූම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ ඉඩම විකුණා ගන්නට උදව් කළ රංජිත් කිත්සිරි මහත්මා, ආර්.ජී. ප්‍රේමරත්න මහත්මා ඇතුළු ඒ සැදැහැති සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරමු. ඉතින් විශේෂයෙන්ම ඉඩම ගත්තේ ප්‍රවීණ ඒ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මහත්මා. ඉතින් එතුමටත් අපි පින් අනුමෝදන් කරනවා. එතුමා ඒ ඉඩම ගන්න ඉදිරිපත් වෙච්ච නිසා තමයි අපට මේ පින්කම මේ විදිහට කරගන්න ලැබෙන්නේ. ඒ නිසා ඒ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මහත්මත් මං හිතන්නේ මේ පිණි කොටස් කරුවෙක්. ඉතින් ඒ සියලු දෙනාට ඉතා සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ රැස් වූ මහා පින අද පටන් දිනපතා ශ්‍රද්ධා ගුවන් විදුලිය ඔස්සේ රැස්වෙන මහා පුණ්‍යස්කන්ධය හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඒ සඳහා ඉතුරු ඌන පූර්ණයේ දරන ඒ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි දේශිකා වික්‍රමසිංහ මිනිබිරියට, ඒ වගේම එතුමියගේ ආදරණීය මෑණියන්ට පියාණන්ට, ඒ වගේම විශේෂයෙන්ම ඒ පණිවිඩය අපවිත ගෙන ආ අපට ඒ සම්බන්ධීකරණ කටයුතු සිදු කළ ශ්‍රද්ධා රූපවාහිනියේ ගුවන්විදුලියේ හිටපු සභාපතිනිය රෝෂිනී රාජපක්ෂ මැතිනිය, සමීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, අදීශ් රාජපක්ෂ පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්තව සුවසේම ධර්ම අවබෝධයේ පිණිස මේ රැස්වන සියලු පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම ඒ මිනිබිරිය නමින් මියගිය ඒ ඉඩමේ මුල් හිමිකරුවන් වන රූපා වික්‍රමසිංහ මිත්තණියන්ටත්, එල්.ජී.ඩී. වික්‍රමසිංහ සීයාටත් මේ පින් අනුමෝදන් වී ඒ දෙදෙනාගේ පරලොව ජීවිත අද පටන් රැස්වෙන මහා පිනින් සුවපත් වෙත්වා. ඒ පරලොව ජීවිත වාසනාවන්ත වී සැපවත් වී ඉතා සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ කරතවයේදී අපට මහත් සවියක් වුණා ශ්‍රද්ධා රූපවාහිනියේ ගුවන්විදුලියේත් වත්මන් සභාපති දුරන්දර අධිනීතිඥ සුදත් ජයසුන්දර මහත්මා. එතුමා අප්‍රමාණ වෙහෙසක් දැරුවා මේ කටයුතු සම්බන්ධීකරණය කරන්න. ඒ වගේම එතුමාගේ හිතවත් ජයම්පති මොල්ලිගොඩ මැතිතුමා, භගවන්තලාව ප්ලාන්ටේෂන්ස් ආයතනයේ ගණකාධිකාරී ප්‍රධාන ජයම්පති මොල්ලිගොඩ මහත්මාත් අපි මේ මොහොතේ සිහි කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි මේ මොහොතේ සිහි කරනවා මෙතරම් ඉක්මනින් අප්‍රේල් 31 වෙනිදා විකාශනයේ නවතද්දී මේ වෙසක් පුන් පොහෝ දිනේදී විකාශනය ආරම්භ කරන්න අපට තව සවියක් වෙච්ච පිරිසක් ඉන්නවා. ඒ තමයි ස්කයි මීඩියා නෙට්වර්ක් ආයතනයේ. ස්කයි මීඩියා නෙට්වර්ක් ආයතනය හරහා තමයි සිත FM කියන ගුවන්විදුලි නාලිකාව ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ අයගේ පිඳුරු තලාගල ස්ථාපිත කරලා තියෙන ඒ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ ඒ අයගේ ගුවන්විදුලි නාලිකා තුනක් තියෙනවා. ඒ තුනෙන් එක නාලිකාවකට තිබ්බ ඉඩ අයින් කරලා ඒ අය අපිට ශ්‍රද්ධා ගුවන්විදුලියට ඉඩ අරන් දුන්නා. පින්නතිනි පිඳුරු තලාගල අලුතෙන් විකාශන ආරම්භ කරන්න අවසර නැහැ.
එතකොට ඒ මහත්තුරුන් බොහොම ශ්‍රද්ධාවෙන් ඒ අයගේ ගුවන් විදුලි විකාශන තුනක් ක්‍රියාත්මක වුණා එතන. ඒක ඉස්සර ඉඳලම වෙච්ච එකක්. එතකොට ඒ තුනෙන් එකක් ඉවත් කරලා අපට මේ මොහොතේ උදව් කරන්න ඉදිරිපත් වෙලා ඒ අයගේ ඒ එක ඉඩක් තිබ්බ ඉඩක් ඒ අයගේ ඇන්ටනා පද්ධතිය එකම ඇන්ටනා පද්ධතිය ඒ අපේ ට්‍රාන්ස්මීටරයක් හයි කරගන්න ඉඩ හදලා දුන්නා. ඉතින් ඒකෙදි తాවකාලිකව අපේ උපකරණ රටින් එනතුරු ඒ එතුමන් ඉදිරිපත් වෙලා ඒ සියලු කටයුතු සම්පූර්ණ කරලා දුන්නා. ඒ තමයි ස්කයි මීඩියා නෙට්වර්ක් ආයතනයේ සභාපතිතුමන් වන නිරංග හෙට්ටිආරච්චි මැතිතුමන් තරුණ මහත්මයෙක්, ඒ වගේම එහි අධ්‍යක්ෂක සංක මෙදේරිපිටිය මැතිතුමන්. ඉතින් ඒ දෙදෙනාව අපි මේ මොහොතේ බොහෝම සතුටින් සිහි කරනවා. ඒ වගේම සිත FM ආයතනයේ මේ තාක්ෂණික අංශයේ ඉංජිනේරු අංශයේ නිලධාරිනුත් ගොඩාක් වෙහෙසුණා. ඒ සියලු දෙනාවත් අපි මේ මොහොතේ බොහෝම මෙත්සිතින් යුතුව සිහි කරනවා. ඒ වගේම අපි සිහි කරනවා විදුලි සංදේශ නියාමන කමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තැන්පත් සුනිල් සිරිසේන මැතිතුන් ඇතුළු විදුලි සංදේශ නියාමන කමිෂන් සභාවේ සේවය කරන මහත්ම මහත්මීන් සියලුම දෙනා අප මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ සියලු දෙනාගේ උපකාර ඇතිවයි මේ කර්තව්‍ය සාර්ථක කරගන්න ලැබුණේ. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී ගුවන්විදුලියේ දරුවන් සියලු දෙනාත් මේ සඳහා ගොඩාක් වෙහෙසුණා. අපගේ පින්වත් සරණ සුමන ස්වාමීන් වහන්සේ දිවාරය නැතුව මේ සඳහා මහන්සි වුණා. ඉතින් ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී මේ ශ්‍රද්ධා ගුවන්විදුලි විකාශය ආරම්භ කරන්න කැපවී ක්‍රියා කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී අද සිට ඉපදින මහා පින් සුවසේම ධර්මාවබෝධයේ පිණසම හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපි ඔබට සිහිපත් කරනවා පින්නතුනි, ශ්‍රද්ධා ගුවන්විදුලිය අද විකාශනයේ ඇරඹුවේ පින්දුරු තලාගල ඉඳලා දිවයින පුරා විකාශනයේ. එතකොට පින්දුරු තලාගල දැන් මම උදෙත් කිව්වා සාමාන්‍යයෙන් ගුවන්විදුලි නාලිකාවට තරංග සංඛ්‍යාත දෙකක් තියෙනවා. ඒකෙන් එකක් භාවිතා කරන්නේ දිවයින පුරා විකාශනයේට. එතකොට පින්දුරු තලාගල කියන්නේ ලංකාවේ උසම තැන. එතන ඉඳලා විකාශනය කරද්දී සාමාන්‍යයෙන් මේ විශාල ප්‍රදේශයක් ලංකාවෙන් තුනෙන් දෙකක වගේ ප්‍රදේශයක් ආවරණය වෙනවා. ඉතින් මම උදේ පරිශන විකාශනයේ අහගෙන ආවා කඩුවෙල ඉඳලා කොළඹට. ඉතාමත්ම පැහැදිලිව කොළඹට ශ්‍රද්ධා ගුවන්විදුලිය අහන්න ලැබෙන බව අපිට එකින් තහවුරු වුණා. ඒ වගේම දැන් අද අපි මෙහින් මට දැනගන්න ලැබුණා පොල්ගහවෙලටත් ඇහෙනවා කියලා. එතකොට ඔය වගේ දැන් ඒ වගේම අනුරාධපුර පොළොන්නරුව පැත්තටත් ඇහිවි, තිකුණාමලේ පැත්තටත් ඇහිවි. ඒ වගේ අර ඒ කියන්නේ අර අපිට තන හරියට කියන්න තේරෙන්නේ නැහැ. මොකද දැන් ඒ පිඳුරු තලාගලින් නිකුත් වෙන සංඥාව උන් එක තැනකදී සමනල කන්දට ආවරණය වෙනවා. තවත් තැනකදී තව කඳුවලට ආවරණය වෙනවා. ඉතින් කඳුවලට ආවරණය වෙන පළාතේ ඉන්න අයට ඇහෙන්නේ නැහැ. දැන් නුවරඑළිය ප්‍රදේශයේට ඉතාමත්ම හොඳට ඔය වලපනේ උලපනේ ඔය පැතිවලට මං හිතන්නේ හොඳට ඔය මන්දාරන් නුවර පැත්තේට හොඳට ශ්‍රද්ධා ගුවන්විදුලිය ශ්‍රවණය වෙනවා ඇති. ඉතින් ඒ නිසා අර ඒක දැනගන්න තියෙන්නේ ගුවන්විදුලි යන්ත්‍රය 105.2ට ටියුන් කරලා සුසර කරලා. ඉදිරියේදී දැන් ඔබට ශ්‍රද්ධා ගුවන්විදුලිය අහන්න ලැබෙන්නේ නැත්තම් අපිට ලිපියකින් දැනුම් දෙන්න. මොකද ලිපියකින් දැනුම් දෙන්න කියලා කියන්නේ අපිට තාම දුරකථන පද්ධතියවත්, මොකද ශ්‍රද්ධා යට වෙලානේ, දුරකථන පද්ධතියවත් ක්‍රියාත්මක නැහැ තාම. ලිපියකින් අපිට එවන්න. එතකොට අපි ඉදිරියේදී ඒ ලැබෙන ඉල්ලීම් මත ඉදිරියේදී ඒ පළාත වෙන වෙනම 105.4 තරංග සංඛ්‍යාතය ඔස්සේ ආවරණය කරන්න අපේක්ෂා කරනවා. ඉතින් ඒක තමයි විස්තරේ. ඉතින් අද දවසේදී අපි රැස් කළ සීලු පුණ්‍ය ධර්මයන් මේ සඳහා අපට උදව් කළ මේ ශ්‍රද්ධා ගුවන්විදුලි විකාශන කටයුතු ආරම්භ කරන උදව් කළ සුමන සමන් දෙවිනිරිදුන් ඇතුළු දෙව් පිරිසටත්, ඒ වගේම අනිකුත් ඒ පිඳුරු තලාගල ගිරිහිසට අධිග්‍රෝහිත යම්තාක් දෙවි දේවතාවුන් වහන්සේලා සිටිත් නම් මේ සීලු දෙනා වහන්සේටත්, නාග පිරිස සිටිත් නම් මේ සීලු දෙනා වහන්සේටත්, ඒ වගේම සක් දෙවරජුන් සතරවරම් දෙවරජවරුන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත්, සදෙව්ලෝ වාසී දෙවිවරුන්ටත්, පොළොවාසී සීලු දෙවිවරුන්ටත්, ඒ වගේම විශේෂයෙන්ම
ගටීකාර සහංපති සනං කුමාරාදී බ්‍රහ්ම රාජවරුන් ප්‍රධාන බඹ පිරිසටත් සීලු නාරජවරුන් ප්‍රධාන නා පිරිසටත් අපට උපකාර කරන මහමෙවුනාවට ගුරු දේවයන් වහන්සේට උපකාර කරන සීලු ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් මේ රැස් වූ තුම් පින අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී ඒ සියලු දෙනා වහන්සේ ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් යස්සින් වැඩිත්වා ඉතා සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අප සියලු දෙනා නමින් ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජික සාමාජිකාවන් නමින් මිය පරලොවගේ සියලු නෑහිත මිතුරෝ මේ පින් අනුමෝදන් වෙත්වා. මිය පරලොවගේ සියලු ධර්මදාන සාමාජික සාමාජිකාවන්ද මේ පින් අනුමෝදන් වී සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. විශේෂයෙන්ම අද දවසේදී ශ්‍රද්ධා රූපවාහිනී සජීව විකාශයට විකාශන දායකත්වය දරන්නේ රජිත් සමීර දෙහිගම පුතණුවන් ඇතුළු සුජීවත්ව වාසය කරන පවුලේ සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම පිණිසත් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් ඊශ්‍රායලයේ වාසය කරන අපට බොහෝම හිතවත් ඒ කුමාරි දෙහිගම මහත්මිය විසින්. ඉතින් එතුමිය නමින් මිය පරලොව ගිය සියලු නෑහිත මිතුරෝද මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව වශයෙන් සැපවත් වෙත්වා. සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් මෙබඳු උතුම් පින්කම් අප සියලු දෙනාටම කරන්න මුල්වන ඒ සඳහා අපට මාර්ගෝපදේශකත්වය පියෙක්සේ මඟ පෙන්වන ඒ අපගේ ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් කරමු. ලොකු ස්වාමීන් වහන්සේ මේ මිහි මඩලට පහළ නොවෙන්න අපට මෙබඳු අවස්ථා ලැබෙන්නේ නැහැ. සසරේ ඔහේ යමින් හිටපු අපිට පිළිසරණක් වූ ගුරුදේවයන් වහන්සේ මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලබත්වා. චිරාත් කාලයක් සුවසේ වැඩවසත්වා. ඉතා සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සීලු පුණ්‍ය ධර්මයන් අද දවසේදී ශ්‍රද්ධා නාලිකාවේ රැස් කළ සීලු පුණ්‍ය ධර්මයන් අපට උපකාර කරන සීලු මහා සංඝරත්නයටත් විශේෂයෙන්ම මේ ගංවතුර උදුරේදී ස්වාමින් වහන්සේලා බොහෝම මහන්සි වෙලා කටයුතු කළා. දිවයින පුරා අසපුවල වැඩ ඉන්න ඒ ස්වාමින් වහන්සේලා සීලු දෙනා වහන්සේටත් අනගාරිකා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දරුවන්ටත් මේ පින් අනුමෝදන් වී පින්වත් ස්වාමින් වහන්සේලාද සුවසේම උතුම් ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අද දවසේදී විකාශන දායකත්වයේ දරන රජිත් සමීර දෙහිගම පුතණුවන් ඇතුළු සුජීවත් වාසය කරන පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් ඒ ඊශ්‍රායලයේ වාසය කරන ශ්‍රද්ධා රූපවාහිනියට නිරතුරු උපකාර කරන කුමාරි දෙහිගම මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාගේ යහපත සැපය සැනසීම පිණිසත් සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනු පිණිසත් ඒ වගේම අද දවසේදී දත්ත සම්ප්‍රේෂණ දායකත්වයේ දරන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මහත්වරුන් සභාපතිතුමා ඇතුළු සියලු දෙනාගේ සැපය සුවපත් භාවයේ පිණිසත් මේ සියලු පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. පහුගිය දින ගණනාව පුරාම ශ්‍රද්ධා රූපවාහිනීත් ගුවන්විදුලියේ දරුවෝ දවල් රැ නැතුව මහන්සි වෙමි. ශ්‍රද්ධා ගුවන්විදුලි රූපවාහිනිය සුරක්ෂිත කරන්න, ඒ බඩු බාහිරාදී ගලවලා අයින් කරන්න, ඒ වගේම අසරණ අයට පිළිසරණ වෙන්න අප්‍රමාණව මහන්සි වුණා. ඊයේ දවසේ නිදි නැතුව කරපු කැපවීමේ ප්‍රතිඵලයේ විදිහට තමයි අද උදේ වෙද්දී ශ්‍රද්ධා රූපවාහිනිය මේ විදිහට විකාශය කරන්න, සජීවී විකාශය සිදු කරන්න අවස්ථාව ලැබුණේ. ඉතින් ඒ නිසා පින්නතුනි මේ රැස් කරන සීලු පුණ්‍ය ධර්මයන් ඒ දරුවන් සීලු දෙනාට ශ්‍රද්ධා රූපවාහිනී අධ්‍යක්ෂක මණ්ඩලයේ සීලු දෙනාට ඒ වගේම ඒ නාලිකා ප්‍රධානී ශ්‍රී තිවංක ජයසිංහ මැතිතුමන් මෙහිම් කළමනාකාර ඒ කසුන් ශ්‍රීමාල් පතිරණ මැතිතුමන් ඇතුළු ඒ ශ්‍රද්ධා රූපවාහිනී සේවය කරන දරුවන් සීලු දෙනාට අනුමෝදන් වෙලා
ඒ සියලු දෙනාද නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් තවදුරටත් මේ දහම් සේවයේ සුවසේ කරගෙන යන්නටත් සුවසේම ධර්මය අවබෝධ කරන්ටත් වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සමාජිකාවන් සීලු දෙනාටත් ශ්‍රද්ධා නාලිකාව ගොඩනගන්න තමන්ගේ ධනයෙන් ශ්‍රමයෙන් කැපකිරීම කරන සීලු දෙනාටත් මේ පින් අපි අනුමෝදන් කරමු. විශේෂයෙන් අපි සිහිපත් කරනවා ඔබට ඉදිරියේදී දැන් ඉස්සල්ලා මිනිස්සුන්ට උදව් කරලා අසරණ වෙච්ච ඊට පස්සේ අවස්ථාව තියෙනවා ශ්‍රද්ධා රූපවාහිනී ගුවන්විදුලිය ආපහු ස්ථාපිත කරන්න අපිට උදව් කරන්න. පින්නතිනි මොකද ඒ තාක් මොකද එතකන් අපිට තාවකාලික තැනක තමයි පවත්වගෙන යන්න වෙන්නේ අඩු පහසුකම් ඇතිව. ඒ තාක් අලුතෙන් වැඩසටහන් පටිගත කරලා කරන්න අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැන් අර ගුරුදේවයන් වහන්සේගේ නමෝ බුද්ධාය වැඩසටහන ආදී වැඩසටහන් ආය ආරම්භ කරන්න අපිට ඉක්මනට ඒ චිත්‍රාගාර පහසුව හදා ගන්න වෙනවා. ඉතින් එතකොට ඒ ටික සිදු කරගන්න මේ මිනිස්සුන්ට උදව් කරලා ඉවර වෙලා යම් විදිහකට දායකත්වයේ දරන්න කැමති අය ඉන්නවා නම් ඒ අය ඉදිරිපත් වෙන්න. මොකද මේ බඳු පින් ආය හැමදාම කරන්න ලැබෙන්නේ නැහැ. දැන් උදාහරණයකට අපි ගම්මු ගුවන් විදුලිය. දැන් ගුවන් විදුලියේ පින අරගෙන ඉවරයි. කවුද? පින්වත් නුගේගොඩ දොන් සද්දා අරුණි පෙරේරා මහත්මියත් ඇමරිකාවේ දේශිකා වික්‍රමසිංහ මහත්මියත් ඉතින් ඒ පින කරගත්තා. දැන් ඒ විකාශන කුළුණු ස්ථාපිත කරාට පස්සේ ආයෙ කරන්න දෙයක් නැහැ. එතකොට ඒක ඒ වගේ ගොඩක් පින් සමහර වෙලාවට සීමිත කාලයකට තමයි කරගන්න ලැබෙන්නේ. ධර්ම ප්‍රචාරයක් අඩපණ වෙද්දී ඒක යලි නගා සිටවන්න කරන උපකාරය මං හිතන්නේ සසරේදී ධර්මය මග නොහැරී පවතීම පිණිස උපකාර වේවි. ඒ නිසා ඒ සඳහා ඉදිරියේදී උපකාර කරන්න ඉදිරිපත් වෙන සදැහැති සීලු දෙනාටත් ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අද මේ පෝදා වෙසක් පුන් පොහෝදා සජීවී විකාශයේ නරඹන සදැහැති සීලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අප සීලු දෙනාට දෙමාපිය සහෝදර නැහිත මිතුරන්ද සමගින් මේ පින් අනුමෝදන් වී ඉතා සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදාවෙත්වා. සාතු සාතු සාතු. ධම් සභා මණ්ඩපේ මුල ඉඳලම ඇහුවනම් මුල ඉඳලම බැලුවනම් අපට මෙතෙක් පසක් නොවුණු කාරණයක් පසක් වුණා. ඔබ අපි හැමෝට මෙහෙම වෙන්නේ නැති කියලා අපි හිතනවා. අපි ධර්මදාන සමාජිකව හැටියට තමයි ශ්‍රද්ධා රූපවාහිනී ගුවන්විදුලිය පවත්වාගෙන යන්න දායක වෙන්නේ. හැබැයි පසුබිමින් ඉඳලා ස්වාමින් වහන්සේලා කොයි තරම් දෙයක් කරනවද, කොහොම කැපකිරීමක් කරනවද, මේක ටිකක් අපිට හිතාගන්නත් අමාරුයි. නිදි වරජිතව, වෙලාවට ආහාර නැතුව මේ කරන කැපකිරීම සියල්ල කරන්නේ එකම එක අරමුණකට, අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ ලෝකෙට ගෙනියන්න, ලොකු ස්වාමින් වහන්සේගේ දහම් සේවාවට ඒක අල්ප මාත්‍රයකින් හරි අපිට දායක වෙන්න ලැබුණා කියලා සතුටු වෙන්න. ඒ නිසා ස්වාමින් වහන්සේලා මෙතරම් පුළුල් කාර්යභාරයක් කරන වගේ අපිට අල්ප මාත්‍රයක් අද දැනුණා. අපි එවැනි කටයුතු කරද්දිත් ධර්ම දාණයටත් වැඩම කරනවා. අපි ඒ නිසා ස්වාමින් වහන්සේ ලෝකයට බිහි කළ ආදරණීය මවුට පියාට පින් දෙනවා, සහෝදර සහෝදරියන්ට පින් දෙනවා, දෙමාපියන්ට මේ රැස් කළ පින ලැබේවා. සාදු සාදු සාදු. අපේ ස්වාමින් වහන්සේත් මේ ධර්ම දානමය පින අපට කරගන්න උපකාර කරන සීලු ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. උන්වහන්සේලා බලාපොරොත්තු වන ආකාරයෙන් පහසුවෙන් අපහසුකින් තොරව මනුෂ්‍යයන්ගේ දෙවියන්ගේ උපකාරයෙන් ධර්ම අවබෝධ කරන්ට ලැබේවා. සාදු සාදු සාදු.